ගෞරවනීය ස්වාමින් වහන්සේව හද පිරිබැතියෙන් අපි පිළිගනිමු ඉතාමත් ගෞරවයෙන් පූජ්‍ය රාජකීරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේව මාස ගණනාවක් පුරාවට අගනුවරින් වෙන් වෙලා ඈත වනපෙතක ඉතාමත් නිහඬ පරිසරයක සියලුම දෙනාගෙන් මිදිලා සත්‍ය පිළිබඳව ගවේෂණය කරන්නට උන්වහන්සේ මේ කාලය වෙන් කරගත්තා නමුත් ඔබත් මමත් කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් අපට සිරස FM පන්සල් මළුවේදී මේ කාලය ලබා දෙනවා දහම් ගැටළු උන්වහන්සේට ඉදිරිපත් කරන්නට ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේකින් මුලින්ම විමසන්නටය කියලා කල්පනා කළේ කොයිතරම් පින් දහම් කළ අයෙකුගේ උනත් අවසාන මොහොත වෙනස් කරන්න එම පුද්ගලයාගේ ඥාතීන් වන මියගිය ප්‍රේතීන්ට භූතීන්ට හැකියාවක් තියනවද ස්වාමින් වහන්ස මෙහෙමයි නෝනා එහෙම නැහැ කියලා අපිට කියන්න බෑ තේරෙන්නේ දැන් අපි කියමු සමහර පවුල් තිනවා ඒ පවුල් පාරම්පරික වේ ඉඩකඩම් දේපලවල පරම්පරාවෙන් එන ප්‍රේත රැල්ල ඉන්නවා පරම්පරාවෙන් තමයි ප්‍රේතයෝ 50 60 70 80 ඉන්න ප්‍රේත රැල්ලුත් ඉන්නවා ඉතින් ඒගොල්ල පරම්පරාවෙන් පරම්පරාවට මේවා උපාදානය කරගෙන ඒගොල්ල මැරලා තේරෙන්නේ ඉතින් එහෙම මැරලා ඒගොල්ල උපාදානය කරගෙන ඉද්දි දැන් අලුතෙන් ඉන්න දුව පුතා එහෙම නැත්නම් අම්මා තාත්තා ඉන්නවනේ ඉඩමේ ඉතින් ඒගොල්ලෝ මැරෙන වෙලාවට ඒගොල්ලන්ගේ ඉස්සරහා මේගොල්ලෝ වෙලා පෙනී හිටින අවස්ථා තියෙනවා මොකද දැන් මැරෙන කෙනා සීලෙන් දුර්වල නම් සද්ධාවෙන් දුර්වල නම් එයා ගැටෙන හිතෙන් තමයි මැරෙන්නේ ඉතින් එහෙම වෙලාවට ඒ ගැටෙන සිතෙන් මැරෙන වෙලාවට අර ප්‍රේතය ඇවිල්ලා අපි ඉස්සරහා පෙනී හිටිනවා නැහොත් ඒ ප්‍රේතයා පෙනී හිටින්නේ අපේ අම්මා නැත්තම් තාත්තා ආච්චි නැත්තම් සීය වෙන්න පුළුවන් ඒතකොට ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ නෝන මේ අපේ ස්වභාවයම තමයි ආ ඉපදෙන්නේ මම් මැරිලා අපවත් වෙලා ප්‍රේත ලෝකෙ ඉපදුනා කියමුකෝ. ඒතර මේ මගේ ස්වභාවයෙන්ම තමයි යා ප්‍රේත ලෝකෙ ඉපදෙන්නේ. දැන් ප්‍රේත ලෝකවලත් ප්‍රේත මේ හාමුදුරලත් ඉන්නවා. ඉතින් ඒ ස්වභාවයෙන්ම තමයි යා ඉපදෙන්නේ. ඒතර දැන් අපි කියමු දැන් ඉඩමේ දැන් පදිංචි කෙනා මැරෙනවා කියලා. මැරෙන්න යනකොටම එයාගේ සීය යාට පේනවා. සීය ඇවිල්ලා එයා ඝන කරලා පෙන්නනවා එයාගේ රූපෙ. මොකද මෙයා මානසිකව දුර්වලලානේ තියෙන්නේ. එතකොට මගේ සීයේ කියලා උපාදානය කරා අපිත් එතෙන්ම බහිනවා මොකද പ്രേත ලෝකේ ඉන්න කිසිම කෙනෙක් නෝනා එයා දුකක ඉන්නවා කියලා එයා දකින්නේ නැහැ එයාට තේරෙන්නේ නැහැ දුකක ඉන්නේ කියලා එයා හිතන්නේ එතනයි සැප කියලා එයා සැපයක් කොට තමයි එතන උපාදානය කරගෙන ඉන්නේ ඉතින් එතන සැපයක් කොට උපාදානය කරගත්තට පස්සේ එයා ජීවත් වෙ ඉන්න අය එතෙන්ට ගන්නයි උත්සාහ ගන්න එතන භයානක මේ අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම වෙලාවම සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙලා ජීවත් වෙන්න කියලා එතකොට මේ අමනුෂ්‍ය කොටස් පරාජය කරන්න පුළුවන් එකම හේතුවයි තියෙන්නේ සද්ධාවයි සීලයයි තුලින් මේ දෙකෙන් රැකගත්තොත් විතරයි අපිට මැරෙන වෙලාවේ අපිට චංචල නොවුණු හිතකින් මැරෙන්න පුළුවන් මොකද මැරෙනවා කියන කාරණය නෝන අපි hina වෙනවා කතා කරනවා වගේ ලේසි කාරණයක් නෙමෙයි මැරෙනවා කියලා ඕනෑම කෙනෙකුට දැනෙනවා මැරෙනවා කියලා නොදැනී මැරෙන්නේ නැහැ කෙනෙකුට එහෙම මැරෙන්න නම් අර තද නින්දෙදි ඒ වගේ අවස්ථාවකදී ඇර නැත්තම් ඕනෑම කෙනෙකුට තමන් මැරෙනවායි කියන කාරණේ තේරෙනවා ඉතින් මැරෙනවා කියන කාරණේ තේරෙනකොට යා සද්ධාව තුල පරිපූර්ණ වෙලා හිටියේ නැත්තම් සීලය තුල ධර්මයේ තුල පරිපූර්ණ වෙලා හිටියේ නැත්තම් එයාට මැරෙන වෙලාවේ ගැටෙන හිතක් තමයි සකස් වෙන්නේ හිත හරිම වේගවත් නෝනා සිතුවිලි 100 ගානක් 1000 ගානක් ඇති වෙමින් නැති වෙමින් යනවා හිත චංචලයි මොකද බිය සකස් වෙනවා මරණ බිය මොකද යා මැරෙනවා කියන කාරණේ හිතුවේ නැහැ මැරෙනවා කියන කාරණේ හිතාගෙන හිටියේ නැහැ. ඒතකොට යා මැරෙනවා කියලා දැනකොට ෂණයෙන් ඒක හිත සකස් වෙනකොට එයාගේ හිත මහා වේගවත් වෙනවා චංචල වෙනවා. ඉතින් එක දිගට සිතුවිලි ගොඩාක් සකස් වෙනවා ඇති වෙමින් නැති වෙමින් සකස් වෙද්දී අවසාන චුතිසිතට අදාළව සකස් වෙන හිතට ප්‍රතිසන්දී යනවා. ඉතින් එවැනි අවස්ථාවන් වලදී තමන් අර දුර්වල අවස්ථාවන්දී අර අමනුෂ්‍ය කොටස් ඇවිල්ලා පෙනී හිටින්න පුළුවන්. ඒ අමනුෂ්‍ය කොටස් ඇවිල්ලා පෙනී හිටියොත් ඒ මොහොතේම අපි ආ උපාදානය කරගන්න. ආච්චි සීය අපි අඳුරන මූණක් නේ අපිට පේන්නේ ඇවිල්ලා. එතකොට මගේ සීයේ මගේ ආච්චියේ අම්මේ තාත්තේ කියන අපි උපාදානය කරා. එතකොට අපිත් ගිහිල්ලා එතනම බහිනවා. ඊට පස්සේ දැන් අපිත් අර රැළට එකතු වෙලා ආයිමත් එතන ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි නෝන එතන තියෙන භයානක භාවය. ඉතින් මේ භයානක භාවය බිඳ ගන්න නම් අපි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. ඒ දෙකෙන් තමයි මේ අනතුරෙන් අපිව හැම වෙලාවෙම මුදවල දාන්නේ. එහෙම නැත්නම් කොතනකවත් ප්‍රේතයා කියන කෙනා තමන් විඳින්නේ දුකක් කියන කාරණේ දකින්නේ. දැන් අපි කොහොම පිටකොටු හන්දිය ආචකම්ම කෙනෙක් ඉන්නවා. එයා දරුවෙක් තියාගෙන ඉන්නේ. එයා රැයට නිදාගන්න අර අගු පිළක. මොන හරි විසිකරන දෙයක් කන්නේ හිඟා කාලා ජීවත් වෙන්නේ. නමුත් කවුරු හරි සල්ලිකාර මහත්ෙක් ඇවිල්ලා කියනවා මේ දරුවා මට දෙන්න මං ඉහළ අධ්‍යාපනයක් ලැබලා මේ දරුවා හදා ගන්නම් කියලා. එයාම දෙනවද? නැහැ. එයාගේ අකුසලයට සාපේක්ෂව එයා දරුවා විඳින්නේ දුකක් කියලා දන්නේ නැහැ. දරුවා විඳින්න දුකක් කියලා දන්නේ නැහැ. ඒ වගේ ප්‍රේතයාගේ අකුසලයට සාපේක්ෂව ප්‍රේතයා විඳින්නේ දුකක් කියලා එයා දන්නේ නැහැ. එයා හිතන සැපයක් කොට අල්ලන් ඉන්නේ. එයා සැපයක් කොට අල්ලන් ඉන්නකොට එයාගේ ඉතුරු ඥාතිනුත් එයා එතෙන්ට ගන්නයි උත්සාහ ගන්න. එතන අපිව ඒකෙන් මුදවලා දෙන්නේ
සද්ධාවත් සීලයක් විසින්මයි. ඒ වගේම සමහරලාට සමහර අවස්ථාවන් ඉන්නවා මේ ගෙදර කෙනායි එහා ගෙදර කෙනායි හැමදාම වැටමායිමට රණ්ඩු වෙනවා. තේරෙනවද? ඉඩමට රණ්ඩු වෙනවා. මෙයා මේ මගේ ඉඩමෙන් අල්ලගත්තා, මෙයා මගේ ඉඩමෙන් අල්ලගත්තා කියලා දැන් මුළු ජීවිතේම නඩු යනවා. උසාවිය යනවා, පොලිසිය යනවා, රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, නඩු යනවා. මෙහෙම කරලා දැන් එක කෙනෙක් මැරෙනවා. මැරෙන වෙලාවේ අවසාන තුතිසිට උපාදානය වෙන්නේ මොකද්ද? අර මිනිස්යාත් එක්ක තියෙන ද්වේෂය. මේ මිනිස්යා මැරෙන මොහොතේම දරුණු ප්‍රේතෙක් වෙලා අර වැට උඩම උප්පත්තිය ලබනවා. එක්ක වැටේ එක්ක අර ඉඩමේ දැන් උප්පත්තිය ලබන ඉන්නවා. හරි දරුණු රෞද්‍ර විදිහට තමයි ඒගොල්ලෝ උප්පත්තිය ලබන. ද්වේෂයත් එක්කනේ මැරෙන්නේ. ඉතින් එහෙම උප්පත්තිය ලබලා දැන් අනිත් ගෙදර මිනිස්යා හිටිනවා දැන් ප්‍රශ්න ඉවරයි. ඇයි අර මැරුණානේ? දැන් ප්‍රශ්න ඉවරයි. දැන් රණ්ඩු වෙන්න කෙනෙකුත් නැහැ, මුකුත් කරන්න කෙනෙකුත් නැහැ. දැන් ප්‍රශ්නේ හොම්මම තියෙනවා. නමුත් මෙහෙම දැන් ඉන්නකොට අපි ගමු දැන් අර මිනිස්යා තව අවුරුදු 25ක් ජීවත් වුණා කියලා. අරයා අරයා මැරෙනකම් රැකගෙන ඉන්නවා. අර රෞද්‍ර ප්‍රේතයා මෙයා අවසාන හුස්ම ඉලක්කම රැකගෙන ඉන්නවා. ඉතින් මේ රැකගෙන ඉද්දී අවසානයේ අරයා තව අපි ගමු අවුරුදු 25ක් විතර ජීවත් වෙලා මැරෙනවා කියලා. මැරෙන වෙලාවට එක පාට අර ප්‍රේතය ඇවිල්ලා මෙයාගේ ඉස්සලා පෙනී හිටිනවා. පෙනී හිටියාම අර අතීත ද්වේෂය සකස් වෙනවා. අතීත ද්වේෂය සකස් වෙද්දිම එයත් ගිහිල්ලා අතනම උප්පත්තිය. දැන් ප්‍රේත ලෝකේ ඉඳන් මේ දෙන්න මරා ගන්නවා. දැන් මෙච්චර දවසක් මේ විදිහට පොලිසිය ගිහිල්ලා උසාවි ගිහිල්ලා මේව ගහ මරා ගත්තා වගේ දැන් අර ප්‍රේත ලෝකේ ඉඳගෙන මේ දෙන්න ගහ මරා ගන්නවා. අපි මේ අනතුරෙන් මිදෙන්න නම් ඒකයි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙන. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වුණ තැනදී ඒ වගේ අපිට චිත්තයක් සකස් වුණොත් රූපයක් දැක්කොත් අපි ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඊට වඩා අපි තුල බුදුගුණ සිහිපත් වෙනකොට සීලේ ශක්තිය මතුවෙනකොට අර බලවේග වලට අපි ඉස්සරහට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එවැනි බලවේග ලෝකේ නිරතුරුවම තියෙනවා. මේ අපෙන් S2ට පේන ලෝකෙට වඩා නෝන ඇහැට නොපෙනෙන ලෝකෙ විශාලයි. S2ට නොපෙනෙනා වූ പ്രേත ලෝකේ, යක්ෂ ලෝකේ, භූත ලෝකේ, තිරිසන් සත්තුන්ගේ භූත ලෝකේ, දෙවියන්, මහේශාක්‍ය, අල්පේශාක්‍ය, රුක් දෙවිවරු, භූමාට දෙවිවරු, මහා විශාල නොපෙනෙන ලෝකයක් තියෙනවා නෝනා. බුදුරයන් වහන්සේ දේශනා කරන මේ ගහක් ගත්තොත් ගහේ පොත්තට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා. ගහේ එළයට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා. ගහේ අරටුවට අධිග්‍රහිත ඒගොල්ල මේ ඉහළ දෙවිවරු නෙමෙයි, සාමාන්‍ය බුම්මාට දෙවිවරු. ගහේ කොළයට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා. ගහේ මේ ගෙඩියට, ඵලයට, මුලට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසාම නෝනා නොපෙනෙන ලෝකේ හරි විශාලයි. දැන් අපුගේ වඩු මහත්තෙක් ඉන්නවා කියලා. ඒ වඩු මහත්තයා නිරයතුරුවම අරටුව ගැන තමයි හිතන්නේ. ඕන තැනක ගියොත් ගහේ අරටුව හොයන්නේ. එතකොට මෙහෙමයි මැරෙන වෙලාවේ මොකද ඒගොල්ලෝ ජීවිත කාලයක්ම වැඩුවේ ඒකනේ නෝන. සීලෙනුත් පරිපූර්ණ නැත්නම්, සද්ධර්මෙනුත් පරිපූර්ණ නැත්නම්, සද්ධාවෙනුත් පරිපූර්ණ නැත්නම් මැරෙන වෙලාවෙත් අර ගහේ අරටුවමයි උපාදානය කරගන්නේ. එහෙම්මම ගිහිල්ලා අර අරටුවට අධිග්‍රහිත දෙවියෙක් වෙලා උප්පත්ති ලැබනවා කියලා. නමුත් එන දෙවියෙක් වෙන නම් පිනකුත් තියෙන්න ඕනේ. නමුත් ඊට පස්සේ අර ගහේ අරටුව මගේ කරගෙන යන ජීවත් වෙනවා. මේගොල්ලෝ මේ ප්‍රාථමික දෙවිවරු. අපි කියමු යමෙක් හැමදාම කැලේට යනවා, සමහරව ගස්වල මුල් හොයාගෙන, බෙහෙත් හොයාගෙන, පොතු හොයාගෙන, ගෙඩි හොයාගෙන නේද? එහෙම එහෙම ජීවිකාව ගත කරගෙන ඉන්නවනේ. මැරෙන වෙලාවේ මේවා කෙරේ උපාදානයේ සකස් වුණොත් නෝනා එයා මුලට අධිගෘහිත දෙවියෙක් වෙලා ඉපදෙනවා. නැත්තම් පොත්තට අධිගෘහිත දෙවියෙක් වෙලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ නිසා නොපෙනෙනා වූ ලෝකේ නෝනා අපිට පෙනෙනා වූ ලෝකයට වඩා හරිම සංකීර්ණයි. දෙක මහත්යෙක් ජීවත් වුණා. ඒ මහත්යා මල් බවන්න හරිම කැමතියි. ඒ මල්ම තමයි යා පිනක් කරන්නේ, සීලයක් සමාදන් වෙන්නේ, මුකුත් නැහැ. ගහකොළට තමයි යා ආදරේ. ඉතින් මෙයා මෙහෙම කළා, මල්ම වවමින් වවමින් ජීවත් වෙලා මෙයා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තිනවා මේ මැරිච්ච මහත්යා කොහෙද ඉපදුනේ කියලා. එතකොට යා ඒවත් එම තියෙන ඩාස්පෙතිය මලක පුංචි දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. ඩාස්පෙතිය ගහේ ඩාස්පෙතිය මලක කහපාට පුංචි දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. නොපෙනෙනා වූ ලෝකේ හරිම සංකීර්ණයි. ඒ ලෝකයේත් එක්ක අපිට ගනුදෙනු කළ කවදාකවත් බේරෙන්නේ බෑ. ඒ නිසා අපිට තියෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පරිපූර්ණ වෙලා, සීලයෙන් පරිපූර්ණ වෙලා මේ බලවේග පරාජය කරන්නයි තියෙන්නේ. එහෙම නැතුව වෙන කාරණයකින් අපිට මේකෙන් ගැලවෙන්න බෑ නෝනා. ස්වාමීන් වහන්සේ, රට ජාතිය වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනය කරන්නට සිදුවන පුද්ගලයෙකුගේ ඊළඟ ප්‍රතිසන්දිය පිළිබඳව කියන්නට පුළුවන් කුමක්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි, මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් මේ උත්තරය මතභේදාත්මක උත්තරයක් වෙන්න පුළුවන්. නමුත් මතභේදයක් උනාද නැද්ද කියන කාරණේ මට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපි දේශනා කරන්නේ. රට ජාතිය උදෙසා, එහෙම නැත්නම් ආගම උදෙසා, එහෙම නැත්නම් දේශය, ආගම, රට, ජාතිය මේ මොනවා උදෙසා ද්වේෂය සකස් කරගත්තත් ඒක ද්වේෂයමයි නෝනා.
එනිසා ද්වේෂයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තුවක්කු අතරගත්ත කඩු අතරගත්ත දුනුහි අතරගත්ත අය යුද්ධ කරන්න ගිහිල්ලා මැරුණොත් ඒ අය මැරිලා යන නිරේ නමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවැනි නිරයක් තියෙනවා. එනිසා ද්වේෂයෙන් අපි අවසාන චුතිසිත සකස් වුණා නම් ද්වේෂයට අදාළයි ප්‍රතිසන්දි ලබන්නේ. ඒක රට ජාතිය උදෙසාද එහෙම නැත්නම් කොහොමද කියන කාරණේ තේරුමක් නැහැ. අපේ කැපකරුවෙක් හිටියා. ඒ කැපකරුව ඇවිල්ලා මහත් ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ, "එයා හාමුදුරන්ට හරිම ආදරේ." ඉතින් හාමුදුරන්ට ආදරේ නිසා මෙයා ගිහි අයත් එක්ක කේන්ති ගන්නවා. දැන් එයා ඔය ඈත දුෂ්කර පළාතක ඉන්නේ. ඉතින් ඒ කුටි වලට හාමුදුරුව ආපුවම මෙයා තමයි පාරට ගෙනල්ලා බස් එක ගණක් ගන්නෙ. ඉතින් බස් හුඟා දුර්වලයි මේ පැත්තේ. ඉතින් එන වාහනයකට අත දානවා. ඉතින් අත දාලා වාහනේ නතර කළේ නැත්නම් හොඳටම මෙයා බයිනවා. තනියම බයිනවා ඉතින්. ඉතින් එහෙම එහෙම බැන බැන මෙයා හා ස්වාමින් වහන්සේලාගේ යහපත උදෙසා අප්‍රමාණෝ කේන්තිය සකස් කර ගන්නවා නෝන. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම මෙයා මේක හරිම දක්ෂභාවයක් කියලා හිතන්නේ. එයා හිතන්නේ මම හාමුදුරුව නිසායි කේන්ති සකස් කරගන්නේ. ඒ නිසා ඒක යාට පිනක් කියලා. එයා එහෙමයි හිතන්නේ. ඒ දැමි ස්වාමීන් වහන්සේගේ යහපත උදෙසා නේ කේන්ති ගන්න. එතකොට එයා හිතන්නේ ඒක යාට පිනක් කියලා. නමුත් ස්වාමින් වහන්සේලා උදෙසා වූ ස්වාමින් වහන්සේලාට යහපත කරන්න ගිහිල්ලෝ එයා ද්වේෂයක් සකස් කරගන්නවා නම් ඒක ද්වේෂෙමයි නෝන. ඒ ද්වේෂයට අදාළ විපාකය එයාට උරුමයි. ස්වාමින් වහන්සේලා උදෙසා කළා කියන කාරණයක් අදාළ නැහැ. එනිසා කොතනදි හෝ රට ජාතිය උදෙසා හෝ නොවන අපි ද්වේෂය සකස් කරගන්නවා නම් තුවක්කුවක්පත් වෙන්න නම් ද්වේෂය තියෙන්න ඕනේ. ඒ පලි ගැනීම, මරා ගැනීම, විනාශ කිරීම කියන කාරණා සකස් වෙන්න ඕනේ. ඉතින් ඊට අදාළව තමයි චුස්සිත සකස් වෙන්නේ නෝ. දැන් එහෙම කියද්දි කෙනෙක් කියන්න පුළුවන් දුටුගැමුණු රජුරෝ මෙච්චර යුද්ධ කළා කොහොමද දිව්‍යතලයක ඉපදුනේ කියලා. නමුත් දුටුගැමුණු රජුරෝ කියන්නේ නෝනා එයාගේ එක පැත්තක්. එයාගේ පටු වෙන වෙන බලාපොරොත්තු තිබ්බේ නැහැ. අවංකවම රට, අවංකවම ජාතිය, අවංකව ආගම කියන බලාපොරොත්තු එයාට තිබ්බේ. ඒක එකක්. දෙවනි කාරණේ දුටුගැමුණු රජුරු කියන්නේ අප්‍රමාණ වෙහෙර විහාරයන් හදපු රජ කෙනෙක්. ඒ වගේම එදා යුගයේ රහතන් වහන්සේලා දසදහස් ගානකට දන්පැන් පූජා කරපු රජ කෙනෙක්. ඒ නිසා එයාගේ පිටිපස්සේ ශක්තිමත් කුසල් තිබුණා. ඉතින් ඒ නිසා එයා මැරෙන වෙලාවේ අර ප්‍රාණඝාතයට අදාළ චිත්තයක් නෙමෙයි සකස් වුණේ. අර වගේ ශක්තිමත් කුසලයක් තමයි යාට මරණ වෙලාවේ උපාදානයේට ආවේ. ඒ ශක්තිමත් කුසලයට අදාළව යා සස්ත්‍රීක දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබුවා. නමුත් ඒ අද කාලේ එහෙම වෙන්න බැහැ නෝනා. මොකද ඒ වගේ කුසල් සම්පත් තියන අය අද අඩුයි. අද රහතන් වහන්සේලාට දන් දෙන්නේ එහෙම නැත්නම් ওই වගේ මේ කිසිම බාහිර මේ අරමුණකින් තොරව විහෙර විහාර හදන්න ওই නිකත්වයකට අපි යන්නේ නැහැ. ඒ නිසා මේ කුසල් ශක්තිය අඩු නිසා අද නෝනා අපිට එවැනි ශක්තියක් මතු කරලා ගන්න බැහැ. නමුත් ආරක්ෂක හමුදාවෙන්ගේ කටයුතු කළා. යුද්ධයේ හේතුවෙන් හෝ සාමාන්‍ය හේතුන් නිසා මැරිලා දිව්‍යාත්ම ලැබපු අයත් ඉන්නවා නෝන. මොකද ඒගොල්ලෝ හුඟක් වෙලාවට හමුදා සේවයේ වගේම ආගමික කටයුතු වලටත් මුල් තැන දීලා කටයුතු කරපු අය. හමුදා සේවයත් එයා ගොඩාක් කරුණාවෙන්, මෛත්‍රියෙන් සිද්ධ කරපු අය. නමුත් එවැනි අය මැරිලා දෙවිවරු වෙලා ඉපදිච්ච අවස්ථාත් තියෙනවා නෝන. ඒ වගේමයි එවැනි අය මැරලා සර්ප කුලෙ ඉපදිච්ච අවස්ථාත් තියෙනවා. මොකද සර්ප කුලය කියන්නේ ද්වේෂයට අදාළව ඉපදෙන තැනක් තමයි. ඒ නිසා එවැනි අය මැරලා එවැනි කුලවල ඉපදිලා තියෙනවා. දිව්‍ය කුලවල ඉපදිලා තියෙනවා. ඒක තීරණය වෙන්නේ අවසාන සකස් වෙන චුතිසිතට අදාළ වෙනවා. චුතිසිත අවසාන සකස් වෙද්දී ඒක දක්ෂභාවයෙන් නිවැරදි ආකාරයෙන් සකස් කරගන්න නම් එතනදිත් නෝන අපි සද්ධාව තුල සීලය තුල ශක්තිමත් වෙලා ඉන්න වෙනවා. ඉතින් ඒ දෙයන් ශක්තිමත් වුණොත් මොකක් හෝ හේතුවක් නිසා අවසාන චිත ශක්තිමත් කරගන්න හැකියාව තියෙනවා. ඒත් නුන යුද්ධයකදී නම් මට නම් හිතන්න බෑ ඒක වෙයි කියලා. යුද භූමියකදී වෙන මරණයකදී හැම වෙලාවම ද්වේෂයත් එක්කයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මොකද තමාගේ ජීවිත ආරක්ෂා උදෙසා ඒ වෙලාවේ යාට ද්වේෂයත් එක්ක කටයුතු කරන්න වෙනවා. එහෙම නැතුව හමුදාවේ එක්කෙනා නිවාඩුවට ගෙදර ගිහිල්ලා ඉද්දි, එහෙම නැත්නම් පෙන්ෂන් ගිහිල්ලා ඉද්දි මැරෙන අවස්ථාවලදී ඒ තත්ත්වය වෙනස්. නමුත් යුද භූමියේදී හුඟක් වෙලාවට ද්වේෂය කියන කාරණේ මතුවලා එනවා. දේශීය යුද බිමේදී මතුණා කොතන මතුණා අර මං කිව්වේ ස්වාමින් වහන්සේලා නිසා අපි ඒගොල්ලන්ගේ යහපත නිසා අපි ද්වේෂය සකස් කරගත්තත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙනී හිටින්න වෙන කෙනෙක් එක්ක අපි ද්වේෂය සකස් කරගත්තත් ද්වේෂය ද්වේෂයමයි. ඊට අදාළව තමයි ඊළඟ ප්‍රතිසන්දි සකස් කරගන්නේ. මේ මනුෂ්‍ය ලෝකය සුගති භූමියක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ගරු ස්වාමින් වහන්ස. නමුත් ඉතාම දුස්සීල පුද්ගලයින් මනුෂ්‍යයන් ලෙස උත්පත්ති ලැබීම වැඩි වෙලා යයි කියන කාරණය අපිට හැඟෙනවා. ඒ හැඟීම නිවැරදිද ස්වාමින් වහන්ස? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අනාගතයේදී ජනගහනය වේගෙන් වැඩි වෙනවා නෝනා. තේරෙනවද? ජනගහනය අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොච්චර යුද්ධ තිබ්බත්, කොච්චර ස්වභාවික විපත් තිබ්බත් ජනගහනය අඩුවක් අනාගත ලෝකේ වෙන්නේ නැහැ.
ඒ වැඩි වෙන්නා වූ ජනගහනය තුල නොවන කාන්තා ජනගහනය වැඩි වෙනවා. ඒක ධර්මතාවයක්. මොකද කාන්තා ජනගහනය වැඩි වෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යමෙක් කාන්තාවක් බවට පත් වෙන්නේ එයා කවදා හරි සංසාරයේ කළා වූ කාමයේ වර්ධවා හැසිරීමක් නිසායි කියලා. ඒක හේතුඵල ධර්මයක්. තේරුණාද? එනිසා මමත් සංසාරයේ අප්‍රමාණ ස්ත්‍රීත්වය ලැබලා ඉන්න ඇති. නමුත් මේ මම ස්ත්‍රීත්වය ලැබුවේ කවදා හරි කාමයේ වර්ධවා හැසිරීම නිසා. තිරිසන් ලෝකෙකෙ ඉපදුනා ස්ත්‍රීත්වය තමයි යා ලබන්නේ නෝන. එහෙනම් වර්තමානයේ ඊටමත් සිල්පද පහෙන් වරපතල ආකාරයෙන් බිඳෙන සිල්පදයක් තමයි කාමී වර්ධවා හැසිරීම. මේ කාමී වර්ධවා හැසිරීමේ සිල්පදයේ බිඳීමේ වේගවත්භාවයේ වැඩි වෙන්න ලෝකයේ ස්ත්‍රී ජනගහණය වැඩි වෙනවා. ඒ නිසා අනාගතයේදී ජනගහණය වේගයෙන් ඉහළ යනවා. ඒ වේගයෙන් ඉහළ යන ජනගහණයේදී ස්ත්‍රී ජනගහණය වැඩි. හේතුඵල ධර්මය නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව විග්‍රහ කරලා ගෙන්නන්නේ. කොහොමද ජනගහණය වැඩි වෙනවායි කියන කාරණේ අපි දකිද්දී නෝනා මිනිස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන්න. මිනිස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන්න මිනිස්සයා තිරිසන් සතාත් එක්ක තියෙන සම්බන්ධ වැඩි වෙනවා. තේරුණාද? ප්‍රේතයන් භූතයන් යක්ෂයන් එක්ක තියෙන සම්බන්ධ වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ මිනිස්සු ජීවිතයක් ලැබීම මේ කන කැස්බෑවෙක් වියසුදුරෙන් අහස බලනවා වගේ කියලා. මුහුදේ ඉන්නවා එක හැප්පේන කැස්බෑවෙක්. මේ මුහුද ගොඩ ගලලා මේ ගොඩ බිම තියෙන අර වියගසක් මුහුදට ගලාගෙන ගිහිල්ලා අර කන කැස්බෑවා කාලයකට වතාවක් අහස බලනකොට අර වියසිදුරෙන් එහාට ආස පේනෙන්නෝ. ඒක කියන්නේ බරපතලම ඉලක්කයක් නෝන ඒක. තේරෙන අපහසු ඉලක්කයක්. ඒ කියන්නේ මේ කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා මේ බරපතල ඉලක්කය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇමරිකාවේ මහත්ෙක් වෙන්න නෙමෙයි. එහෙම නැත්නම් ජපානයේ එහෙම නැත්නම් වෙන රටකම කෙනෙක් වෙන්න නෙමෙයි. මේ බුද්ධෝත්පාද කාලෙක බෞද්ධෙක් වීම නෝන. මේ බුද්ධෝත්පාද කාලෙක බෞද්ධෙක් වීමයි කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා කියන ඉලක්කය සපුරගත් කෙනෙක් වෙන්නේ. එහෙම නැත්නම් වෙන රටක ඉන්න අබෞද්ධ කෙනෙක් මිත්‍යා දෘෂ්ටික මාවෙට පත් කෙනෙක් මේ ඉලක්කය සපුරගත් කෙනෙක් වෙන්නේ නැහැ. එහෙනම් ඒසා දුර්ලභ ඉලක්කයක් තමයි මේ බෞද්ධයා කියන කෙනා ලබල තියෙන්නේ. දේන ඉතන තමයි කනකැස්බෑවෙක් අහස වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ උපතක් කියලා කියන්නේ. එතකොට මේ දුර්ලභ භාවය ලැබෙන්නේ නෝනා මනුෂ්‍යයා සීලය තුල පරිපූර්ණ වෙන ප්‍රමාණයටයි. සද්ධාව තුල සීලය තුන පරිපූර්ණ වෙන වෙලාවටයි. නමුත් මනුෂ්‍යයාගේ සද්ධාවෙන් සීලයෙන් පිරිහෙන්න 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 ඒ මනුෂ්‍යයාගේ තියෙන දුර්ලභ ස්වභාවය අහිමි වෙලා යනවා. සද්ධාවෙන් පිරිහෙන්න පිරිහෙන්න සීලෙන් පිරිහෙන්න පිරිහෙන්න. ඒතොර මනුෂ්‍යයා සද්ධාවෙන් පිරිහෙන්න පිරිහෙන්න සීලෙන් පිරිහෙන්න පිරිහෙන්න මොකද වෙන්නේ? මනුෂ්‍යයා නිරේතුරුවම තිරිසන් සතුන් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි වෙනවා. වර්තමානයේ තිරිසන් සතේ gedaraක ඇති නොකරන තැන නැහැ. ඒ තරමට තිරිසන් සතුන් මගේ කරගෙන ජීවත් වෙනවා. ඒතොර විදේශ රටවල් වල තිරිසන් සතුන් එක්ක කාමයේ හැසිරීම හැසිරීම අප්‍රමාණ සිද්ධ වෙනවා. ඒ තරමට තිරිසන් සතා ජීවිතයට ලං වෙනවා. එතකොට තිරිසන් සතා ජීවිතයට ලං කරගන්නේ කුමක් නිසාද? අපි සීලෙන් දුර්වල නිසා. තේරෙනවද? අපි සීලෙන් දුර්වල නිසා. එතකොට සීලෙන් දුර්වලභාවයට පත් වුණාට පස්සේ මේ මනුස්ස ජීවිතයට තියෙන වටිනාකම අහිමි වෙනවනවා. මේ මනුස්සයාට මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම සකස් කරලා දෙන්නේ සීලයයි සද්ධාවයි කියන කාරණා දෙකෙන්. මනුස්සයා මේකෙන් පිරිහෙන්න පිරිහෙන්න මනුස්ස ජීවිතයට තියෙන වටිනාකම නැති වෙනවා, හීන වෙනවා. එතකොට මිනිස්සෙක් වෙනවා කියන කාරණේ දුර්ලභ කාරණයක් වෙන්නේ නැහැ. එතකොට මිනිස්සෙක් වෙනවා කියන දුර්ලභ කාරණේ සකස් වෙන්නේ මිනිස්සයා ශ්‍රද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙනකොට විතරයි. ඊට පස්සේ මිනිස්සත්වයේ දුර්ලභ නැහැ. එතකොට මිනිස්සත්වයේ දුර්ලභ නැති වෙනකොට නෝනා තිරිසන් සතුන් එක්ක මිනිස්සයා මේ ආකාරයෙන් ලෙන්ගතුව තන් ලං වෙන්න තිරිසන් සත්තු මැරෙන වෙලාවේ මිනිස්සයාව උපාදානය කරගන්න. එතකොට තිරිසන් සතාට මිනිස්සෙක් වෙන එක අමාරුද? නැහැ. මොකද මනුෂ්‍යත්වයේ වටිනාකම වැටලා තියෙන්නේ තිරිසන් සතාට වැටලා තියෙන්නේ. තිරිසන් සතායි මිනිස්සයයි වෙන් කරන්නේ සීලය විසින්න ඕන. සීලෙන් තොර වුණ තැන තිරිසන් සතාත් මිනිස්සයාත් එක කොටටයි වැටෙන්නේ. දැන් මිනිස්සයා සීලෙන් පිරිහෙන්න පිරිහෙන්න තිරිසන් සතා මැරෙන වෙලාවේ මිනිස්ස උපාදානය සකස් කරන් මිනිස් ජීවිත ලබනවා. දැන් මිනිස්සත්වයේ දුර්ලභ නැහැ. තිරිසන් සතාත් මැරලා මෙතෙන්ට එනවා. තේරෙනවද? ඊට පස්සේ මිනිස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන්න ප්‍රේතයින් යක්ෂයින් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි වෙනවා. අද කොතන බැලුවත් එක්ක දේවාලයක් එක්ක යంత్ర මන්ත්‍ර එක්ක ගුරුකම් මේ හැම දෙයක් තුලින්ම මිනිස්සයා ප්‍රේතයා යක්ෂයා භූතයා වෙනියත් එක්ක සම්බන්ධකම් වැඩි වෙනවා. ඒ දුස්සීලභාවය නිසා ධර්මයෙන් ඈත් වීම නිසා. එතකොට වැඩි වෙනකොට මේ ප්‍රේතයින් යක්ෂයින් භූතයින් මරණ වෙලාවේ ඒගොල්ලොත් මිනිස් උපාදාන සකස් කරන් ඒගොල්ලොත් මිනිස් වෙලා ඉපදෙනවා. මොකද මනුෂ්‍යත්වය දැන් දුර්ලභ නැහැ. දුර්ලභ දෙයක් නෙමෙයි. මොකද සීලෙන් මිනිස්සයා දුර්වලයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මිනිස්සයා පිරිහෙන්න පිරිහෙන්න
දෙවියන් පිරිහිනවා කියලා. මනුස්ස ලෝකයේ පිරිහීමට සාපේක්ෂව දෙවියන් පිරිහිනවා කියනවා. එතකොට දෙවියන් මනුස්ස ලෝකයේ තුල වෙන්නා වූ කාමච්ඡන්දයන් දැකලා දෙවියන් පිරිහීමටපත් වෙලා දෙවියා තුලත් අකුසල මූලයන් වැඩි වෙලා දෙවියන් පිරිහිලා මනුස්ස ලෝකෙට දැන් මනුස්ස ලෝකේ එකම කැඳහැලියක් නෝන. ඒ කියන්නේ මේ සියලුම දෙනා දැන් මිනිස්සුවේ බවටපත් වෙනවා. මොකද මිනිස් ජීවිතේට වටිනාකමක් නැහැ. මොකද සද්ධාව හීනයි, සීලය දුර්වලයි. පොතන තමයි ජනගහනේ වැඩිවීම නෝන. ඉතින් ඕක හේතුඵල ධර්මයක්. ඕක වළක්වන්න අපිට පුළුවන් කමක් නැහැ. අද උදෑසන සිරස FM පන්සිල් මළුවේදී මේ වටිනා දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ පෝජ්‍ය රාජකිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ යම් පුද්ගලයේ නිතරම දැවෙන සිතක්, වේදනාත්මක සිතුවිලි සහිත සිතක් සහිතව ඉන්නවා නම් මේ පුද්ගලයා කොහොමද ස්වාමින් වහන්සේ සැනසීම ලබා ගන්නෙ? එවන් හිතකට සැනසෙල්ල ලැබෙන්නේ කොහොමද ස්වාමින් වහන්සේ? මේ මයිනෝන එහෙම ඒ ප්‍රශ්න සකස් වෙන්නේ ඉතින් අපි රූපයන් කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාවේ වැඩි භාගය නිසා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියලා දේශනා කරන්නේ ඕකයි. චතුරාර්ය සත්‍ය මුල් මාර්ග සත්‍ය තමයි දුක කියන කාරණේ. දුක කියන්නේ මොකද්ද? ඔය ඔබතුමිය කිව්වා උදේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් ආයික්වීම පංච උපාදානස්ස කන්දේ නිත්‍ය වචන ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක. ඉතින් දැන් ඔබතුමිය ඔය කියන්නේ ඔය දුක ගැන. තේන්න? ඉතින් දැන් ඔය දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තෘෂ්ණාව. තේන්න? කුමක් කෙරේ තියෙන තෘෂ්ණාවද? රූපය කෙරේ තියෙන, වේදනාව කෙරේ තියෙන, සංඥාව කෙරේ, සංස්කාර විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව. ඉතින් තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා අපි දුක වැඩි කරගන්න. ඒ නිසා අපි මේ ලෝකේ උප්පත්තියක් ලැබුවා නම් නෝනා අපේ සංස්කාරන්ට අදාළව අපි උප්පත්තිය සකස් කරගන්න තියෙනවා. කෙනෙක් කෝටිපතියෙක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. තව කෙනෙක් දුප්පත් පැල්පතක උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් නෝනා ඒ අපි කරගත්තා වූ සංස්කාරයට අදාළවයි අපි උප්පත්තිය ලැබෙන්නේ. ඒ නිසා අම්මා තාත්තා දුප්පත් නිසා අපි දුප්පත් වුණා නෙමෙයි. අම්මා තාත්තා පෝසත් නිසා අපි පෝසත් වුණා නෙමෙයි. අපේ ගිය ජීවිතයට අදාළව සංස්කාරයන් අනුවයි මේ ජීවිතේ අපි උපදි සිද්ධ වුණේ නෝන. ඒතකොට ගිය ජීවිතේ අපිට සකස් වෙන අවසාන චුති සිතට අදාළවයි අපි මේ ජීවිතේ අම්මාව තීරණය කරන්නේ. දැන් අපි කියමු ඔබතුමිය ගිය ජීවිතේ මිනිස්සෙක් කාන්තාවක් වෙලා ඉන්න ඇති. ඒතකොට ඒ කාන්තාවක් වෙලා ඉඳලා ඔබතුමිය අවුරුදු 80ක් 90ක් ජීවත් වෙලා මැරෙන වෙලාවේ සකස් වෙනා වූ අවසාන චුති සිත තියෙනවා. ඒකට මොකක් හෝ පින්කමක් නැත්නම් මොකක් හෝ කුසලයක් තමයි උපාදානය වෙන්නේ. ඒට සමාන්තරමයි ඔබට මේ මව් කුස ලැබුණේ. නමුත් ඔබට ගිය ජීවිතේ ඊට වඩා ශක්තිමත් කුසලයක් උපාදානය වුණා නම් ඔබ මීට වඩා මහා ප්‍රභූ පවුලකයි උපත්ති ලැබන්නේ. මොකද අවසාන චුති සිතට අදාළවයි උපත සකස් වුණේ. ඒ නිසා දැන් ගිය ජීවිතේ ඔබට මීටත් වඩා දුර්වල හිතක් නම් සකස් වුණේ, දුර්වල කුසලයක් නම් මතකෙට ආවේ, ඔබ මීටත් වඩා පල්ලෙහ තැනකයි උපත්ති සකස් කරගන්න. එහෙනම් ගිය ජීවිතේ අවසාන චුති සිතට අදාළව සකස් වුණා වූ කුසලයට අදාළවයි අපිට මේ ජීවිතේ ලැබුණේ නෝන. එහෙනම් ඉතින් අපි කොතනකවත් ලැබුණ දෙයට ගැටෙන්න අවශ්‍යතාවය නැහැ. මොකද කොතනකවත් බුදුරජාණන් වහන්සේ කියනවා අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ කියලා නෝන. අපි කරපු දේ අපිට ලැබිලා තියෙනවා. ඉතින් කරපු දේ අපිට ලැබෙද්දී ලැබෙන දේ අපිට මදිනම් අපි කරන්න ඕනේ වීරයෙන් තව තව කුසල් දහම් වැඩි කරගෙන මේක වැඩි කිරීමේ මාර්ගයට යොමු වෙනක විතරයි. එහෙම නැතුව ගැටෙන සිතක් ඇති කරගන්න මොහොතක් පාසා තව තව අපි ගැටෙන ස්වභාවයටමයි යන්නේ. මොකද මිනිස්සයා ගැටෙනවා කියන්නේ ගැටෙන මොහොතේම නෝනයා ආයුෂ වර්ණේ සැපේ බලේ හීන කරගන්නවා. මොකද හිත ගැටෙනවා කියන්නේ ලේ ධාතු අපිරිසිදු වෙනවා හැම වෙලාවෙම. ගැටෙන ගැටෙන මොහොතක් පාසා අපේ ලේ ධාතු අපිරිසිදු වෙනවා. ලේ ධාතු අපිරිසිදු වෙන මොහොතක් පාසා ආයුෂ වර්ණේ සැපේ බලේ අපි හීන කරගන්නවා. අපි යම් ජීවිතයේ ඉදිරියට එන ප්‍රශ්නයකදී අපි ගැටෙන හිතක් සකස් කරගා ගන්නවා කියන්නේ අකුසලයේ උදෙසා අපි තව අකුසල් සිද්ධ කරගන්න. ඒ නිසා කොතනකවත් අපේ ජීවිතේ අපිට වැරදීමක් සිද්ධ වෙලා නැහැ. අපි කළා වූ දේ අපි ලබලා තියෙනවා. ඒ නිසා ලැබුණ දේ අපි සතුටින් පිළිගන්නවා. ඒ ලැබුණ දේ උදෙසා අපි ගැටෙනවා නම් ගැටෙන මොහොතේම ඊට අදාළව ditta dhamma vedani akusale ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? ලේ ධාතු අපිරිසිදු වෙනවා, ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන වෙනවා. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන වෙන්න නෝනා ප්‍රශ්න පිට තව ප්‍රශ්න මතුවෙනවා. ඊළඟට රෝගාබාධයන් මතුවෙනවා, මානසික රෝගී මතුවෙනවා, මානසික ව්‍යාධීන් මතුවෙනවා. මේ වගේ අප්‍රමාණ දේවල් වලට යනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබිලා නැත්නම් ඒ අපි කළා වූ අකුසල් විපාකයක් නෝ. අපි ඊට අදාළ කුසල් සංස්කාරයන් රැස් කළා නැහැ. එහෙනම් අපි මේක මතු කර ගන්න ඕනේ කුසලයේ තුලින්මයි. වෙන දෙයකට අපි දේවාලයකට පූජා වට්ටියක් අරන් ගියා කියලා බෝධින්නාංශ ළඟ පඳුරක් ගැට ගැහුවා, ත්‍රිශූලයක පඳුරක් ගැට ගැහුවා කියලා අපිට මේකෙන් මේකක් වෙන්නේ නැහැ. මොකද කුසලයේ ප්‍රශ්නයක් නිසායි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. එවැනි ප්‍රශ්න තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? ලැබුණ දේෙන් සතුට වෙනවා වගේම උපේක්ෂාවෙන් ඒක දරා ගන්නවා වගේම නෝනා හැම වෙලාවෙම
කුසල් පක්ෂය ශක්තිමත් කරලා තීන ප්‍රශ්න හීන කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් ගැටෙන සිතෙන් අපි ඉදිරියට ගියොත් මීටත් වඩා දරුණු උපතක් තමයි අපිට ඊළඟ ජීවිතේ සකස් වෙන්නේ. සමහර දේක සතර අපාය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ලැබුණ දෙයින් ලද දෙයින් සතුටු වෙන්න දක්ෂ වෙන්න ඕන. ධර්මානුකූලව අපි ඒක වැඩි කරගන්න උත්සාහ ගන්න ගම. සිරස FM පන්සල් මලුවට යොමු වෙච්ච ගැටලුවක් මා ඔබ වහන්සේට මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා ගරු ස්වාමින් වහන්ස. අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේට කරන විවිධ අපහාසාත්මක ක්‍රියා අපි මේ සමාජයේ මේ මෑත කාලයේ අද්දුටුවා. එවැනි ක්‍රියා කරන පුද්ගලයින්ට මරණින් මතු අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා. ඒවා ඉතින් මේ ලෝකයේ තියෙන බරපතලම බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝනා සංඝයා කියන්නේ ගින්දරක් කියලා. එතකොට සංඝයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න ඒ ගින්දර රස්නේ වැඩි වෙනවා නෝනා. ඒ නිසා හැම වෙලාවම සංඝයා කියන කාරණේ අපි ගින්දරක් කියලා දකින්න ඕනේ. ඉතින් සංඝයා කියන කාරණේ ගින්දරක් නම් බුදුරජාණන් වහන්සේ කියන කාරණේ ඊට වඩා විශාල ගින්දරක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ සංඝයා කියන්නේ ගින්දරක්. සංඝයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න ඒ ගිනි රස්නේ වැඩි වෙනවා. එනිසා අපි සංඝයා උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා අපි හිතෙන් හෝ වැරදි අදහසක් සකස් කර ගන්නවා නම් ඒ සකස් කර ගන්න මොහොතේම අපි පිච්චීමට ගින්දරට අදාළව අකුසල් සිද්ධ කර ගන්නවා නෝන. දැන් අර බුදුරජාණන් වහන්සේ කාලේ සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් හිටියා. මොකද මේ අසාමාන්‍යයෙන් නෝන ඔය බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝක ධර්මයට යටත් අය නෙමෙයි නෝන. ඒගොල්ලෝ මේ ලෝක විශ්ය කියන ඉක්මෝල ගියාය. එතකොට මේ ලෝක විශ්ය ඉක්මවා කියලා ඇයට මේ ලෝකේ තියෙන කර්මය කර්මඵල යටත් නැහැ. ලෝකේ තියෙන න්‍යාය බලපාන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ ලෝකේ කියන විශ්ය ඉක්මෝල ගිය කට්ටිය. ඒ නිසා තමයි අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා මේ ජීවිතේ ඉපදෙනකොට නෝන යා උපතෙදිම කුෂ්ඨයක් දරාගෙන ඉන්නේ. මව් කුසේම කුෂ්ඨයක් ඇතුවයි උප්පත්තිය ලබන්නේ. ඒ ඉපදුනේ දා ඉඳන් යා සිඟන යාචක ජීවිතයට තමයි වැටෙන්නේ. ඉතින් මෙයා මෙහෙම යාචක ජීවිතයට වැටිලා සිඟා කමින් යද්දී අර ජේතවනාරාමයේ පැත්තට එනකොට යාට පේනවා මේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මෙයා හිතනවා මොන හරි කන්න දෙන තැනක් කියලා එතෙන්ට යද්දී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා අරමුණු කරගෙන බණ කියලා මෙයා සෝවාන් ඵලයට පත් වෙනවා. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බත් ඇයි මෙයා මේසා දරුණු කුෂ්ඨ රෝගී උනේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අතීත විපාකයේ කියනවා මෙයා පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ කාලේ මේ රාජකුමාරයෙක් වෙලා උප්පත්ති ලැබලා තිනවා. මෙයා දැන් අස්සයාගේ පිටේ එනවා. අස්සයාගේ පිටේ එනකොට එදා අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් ගැන ලෝකයා දන්නේ නැහැ. පසේ බුදු කෙනෙක් මේ චීවරයක් පෙරෝගෙන කැලේ ඉඳන් පිණ්ඩපාතට එළියට යනවා. දැන් මේ කුමාරයා දන්නේ නැහැ මේ පසේ බුදු කෙනෙක් කියලා. මේ කිසිම කෙනෙක් දෙයක් දන්නේ නැහැ. මොකද ධර්මයක් ලෝකේ නැහැනේ. අබුද්ධෝත්පාද කාලයන්නේ. මේ කුමාරයා අර තරුණ මදේ නිසාම අස්සයාගේ පිටේ ඉඳන් කියනවා මේ කාලකන්ණියා උදේ පාන්දර ඇඟේ කුෂ්ඨයක්ද කොහෙද රෙද්දක් පෙරෝගෙන යනවා කියලා. එච්චරයි එයා කිව්වේ. මේ පසේ බුදු කෙනෙක්ද මේ මොනවත් එයා දන්නේ නැහැ. එවැනි චේතනාවක් එයා තුල නැහැ. නමුත් ඒ කිව්වා වූ වචනෙට අවුරුදු දසදහස් ගාණක් නිරේ දුක් විඳලා තමයි ඔය මේ පාර සුප්‍රබුද්ධ හැටියට මතු වෙලා එන්නේ. ඒතොර බලන්න පසේ බුදු කෙනෙක් කියලා දැනගෙන දිදා එයා බැන්නේ නැහැ. එහෙම දැක්මක් යාර තිබ්බේ නැහැ. ඒ චේතනාවක් තිබ්බේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝකේ විශයන්ට අදාළ කෙනෙක් නෙමෙයි. ආ ලෝකෙ ඉක්මෝ ගියයි. ඒ නිසා ඒ අයට චේතනාවකින් තොරව අපි අකුසලයක් සිද්ධ කළා නොදැන අකුසලයක් සිද්ධ කළා ඒක බලවත් අකුසලයක් බවට පත් වෙනවා නෝන. ඒ නිසා කොතනකවත් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා යම් හේතුවකින් අගෞරව වෙන ආකාරයෙන් කටයුතු කළොත් ඒ අගෞරව කටයුතු නොවන මේ ලෝකයේ තියෙන බරපතලම විපාකයන් සකස් කරන අකුසලයක් බවටයි අපි පත් කරගන්නේ. ඒ නිසා හැම වෙලාවම විශේෂයෙන්ම සංඝයා එක්ක කටයුතු කරද්දී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. මොකද ගිහි පිංවතුන්ලා කොතනකදීවත් සංඝයාගේ වැරදි නිවැරදි කරගන්න යන අවස්ථාවයක් නැහැ. සංඝයාගේ වැරදි නිවැරදි කරන්න සංඝ සමාජය තුළ බුදුරජාණන් වහන්සේ පනවපු නීති තියෙනවා. ඒවා निराකරණය කරන්න සංඝ සමාජයේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඊට අදාළ විනය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් ඒවාට අදාළව සමාජය තුළ ක්‍රියාත්මක භාවයන් සකස් වෙන්නේ නැත්නම් ඒවා අපේ අකුසල් කර්ම සාසන පිරිහීමේ ලක්ෂණ. ඉතින් ඒ නිසා එවැනි පිරිහීමේ ලක්ෂණ රා සාසන තුන තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ගිහිල්ලා අපි අකුසල් කරගන්න ඕනේ නැහැ. ඒවා කමටහනක් කරගෙන අපි මේකෙන් මිදලා යන්නයි අපි දක්ෂ වෙන්නේ. ඒ නිසා ඒවා නිවැරදි කරන්න යනවායි කියන කාරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. මේක ලෝකයේ ස්වභාවය. අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස කෝටි ප්‍රකෝටි ගාණක්
වැඩ හිටියා. එහෙනම් නෝනා ඒ සියල්ලම අනිත්‍ය වෙලා ගියා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අනිත්‍යභාවයටපත් වුණා නම් අපේ ශාසනය නිට්ටයි කියලා අපිට දකින්න පුළුවන් කම නැහැ. ඉතින් මේ ශාසන පරිහානියේ ලක්ෂණයි අපි දකින්නේ. ඒ ශාසන පරිහානියේ ලක්ෂණ දකින්න මොහොතේ ශාසනය රකින්නනේ මේ අපි ආහිත්තේ. තේරෙනවද? ශාසනයෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අරගෙන අපි මේකෙන් ගැලවී යamai කරන්නේ. එහෙම නැත්නම් අපි සංසාරේ ශාසන රකින්න ගිහිල්ලා කල්ප ගණන් අපි නිරයන්ට වැටුණා වාසනාවන්තයෝමයි. මේක රකින්නවායි කියන කාරණය අපිට කවදාකවත් කරන්න පුළුවන්. එහෙම රැකුණා වූ ශාසනයක් මේ ලෝක ධාතු මෙච්චර සාල වෙලා නැහැ. ලෝකයේ සකස් වෙලා තියෙන නෝනා අකුසලයේ වැඩෙන දිශාවටමයි. බුදුරයන් වහන්සේ කියන අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් බිහි වුණා. නර්මදා නදියේ තියෙන වැලිකඩ සංඛ්‍යාවට වඩා අතීතයේ බුදුරයන් වහන්සේලා බිහි වුණා. අනාගතයේදීත් නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා බිහි වෙනවා. එහෙනම් නෝනා මේක නවතින ලෝකයක් නෙමෙයි. තව අනාගතයේදී නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා බිහි වෙන්න තියෙනවා. එහෙනම් මේ ලෝකය අකුසලයටම බර වෙනව ලෝකයක්. මොකද ලෝකය පවතින ඕනේ. ඒ නිසා පවතින ආකාරයටයි ලෝකය ගලාගෙන යන්නේ. ඒ නිසා පවතින ආකාරයට ලෝකය ගලාගෙන යද්දී ධර්මයේ දෙසට නිවන් මාර්ගයට යොමු වෙන්න තියෙන හිත් තුඟක් ඒ පැත්තට හිත සකස් කරලා දෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිත හැම වෙලාවෙම සකස් කරලා දෙන්නේ ශාසනය ආරක්ෂා කරන්න රැකගන්න කියන අරමුණටයි. ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න කියන තැනට හිත සකස් කරලා දෙන්නේ නැහැ. ඒ නිසා අපි ශාසනය රකින්නවා ආරක්ෂා කරනවා කියන්නේ නෝනා අපි ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තොත් විතරයි. අපි ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න නැති තාක්කල් අපි කොච්චර ශාසනය රකින්න ආරක්ෂා කරන්න ගියත් ඒ තුලින් අපි අපේ විනාශයමයි අපි සකස් කරගන්නේ. මම ධර්මධර්මේ නම් ඒකයි. මොකද අපි ශාසනය රකින්න අප්‍රමාණ ගිහි කාලේ ගියා. නමුත් අපි දැක්කා ශාසනය එතනින් නෙමෙයි රැකුනේ දැනුයි ශාසනය රැකෙන්නේ කියලා. මොකද ශාසනයට අදාළව යම් ධර්මයක් අපි දැනුයි කියන්න දන්නේ. එදා අපි ශාසනය රකින්න කෑ ගහගෙන පෙළපාලි ගිල ඔහොම ගියා නම් අපි කවදා හරි මැරෙන වෙලාවේ ද්වේෂයත් එක්ක අපිත් වැටෙන්නේ සතර අපායට. එනං ඒක තේරුමක් වෙලා නැහැ. ඒ නිසා ශාසනය රකින්නවා කියන්නේ නෝනා ශාසනයේ අර්ථය ජීවිතය තුලින් අර්ථවත් කරගන්නවා කියන කාරණේ. ස්වාමීන් වහන්ස අපි දකිනවා සමහර මිනිස්සු එතරම් වීරයකින් තොරවම තමන්ගේ සියලුම දේවල් ඉෂ්ට කරගන්නවා. තවත් සමහරුන්ට එහෙම හැකියාවක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ වෙනසයි ස්වාමීන් වහන්ස. ඒ ස්වාමීන් නෝනා පෙරපින. තේරෙනවා? මිනිස්සෙගේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ එයාගේ පෙරපින. වෙන දෙයක් නෙමෙයි. දැන් මේ රටේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභූ මහත්තුරු නෝනලා කොච්චර ඉන්නවද? බුදුරජාණන් වහන්සේ නෝනා සමාජ සාධාරණයක් ගැන එච්චර දේශනා කරන්නේ නැහැ. තේන මේ වර්තමාන ඔය දේශපාලන ශාස්ත්‍රයේ තමයි සමාජ සාධාරණයක් ගැන කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේදී කොතනකවත් සමාජ සාධාරණයක් කතා කරන්නේ නැහැ නෝනා. පුංචි තැන් තියෙනවා. නමුත් මේ සියල්ලම පෙර පින නෝනා. තේරෙනවද? පෙර කනා වූ පිනයි ඒගොල්ලන්ට මේ විපාකයේ පිනිස සකස් වෙන්නේ. ඒ නිසා මිනිස්සෙක් මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලේ ලබනවා නම් එයාට කොයිම වෙලාවකවත් අපිට ද්වේෂ කරන්න බෑ නෝනා. සමහර විට එයා එක මාසෙන් දිනු වෙන්න පුළුවන්. තේරෙනවද? සමහර විට කෙනෙක් අවුරුදු 25ක් උත්සාහ කළත් කිසිම දිනුවක් නැහැ. අර එයා එක මාසෙන් දිනු වෙනවා. නමුත් ඒ මාසෙන් දිනුනා කියලා එයා කෙරේ අපිට ද්වේෂයක් සකස් කරගන්න එයාගේ හේතුඵල ධර්මයක්මයි නෝනා. ඒ නිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලේ කියන්නේ පෙර දානේ ආනිසංසමයි. ඒ නිසා අපිට කොච්චර වීරිය කළත් කොච්චර උත්සාහ කළත් අපිට ආර්ථික පැත්තෙන් ශක්තිමත් භාවයක් සකස් වෙන්නේ නැත්තන් ඕන ඒ අපි ඊට අදාළව ගිය ජීවිතේ සංස්කාරයන් රැස් කරලා නැහැ. මේ සංස්කාරයන්ගේ ඵලය තමයි මිනිස්සයා ලබන්නේ. ඒගොල්ල දුන්නා වූ දානයන්ගේ ඒගොල්ල කළා වූ පින්කම් වල ඵලය තමයි ওই මහේශාක්‍ය භාවය ලබන්නේ. දැන් එක දේශපාලඥයෙක් ඉන්නවා හැමදාම පරාද වෙනවා. තව දේශපාලඥයෙක් ඉන්නවා හැමදාම දිනනවා. තේරෙනවා? එතකොට ඒ දිනන එක්කනා දිනන්නේ නැවෙන එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය තේන පරාද වෙන එක නා පරාද වෙන යාගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්ලතාවේ. ඒතකොට දෙන්නේ තරඟ කරනවා නම් හැම වෙලාවෙම දිනන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කෙනා. ඒක හේතුඵල ධර්මයක්. මෙතනදී හැම වෙලාවම ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ කියන දේ සකස් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාරයේ දුන්නා වූ දානයන්ගේ ඵලයමයි නෝන. ඒ නිසා කෙනෙකුට ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන නම් අපි කරන්න ඕන එකම එක දෙයයි එයා දානය තුල ශක්තිමත් වෙන්න ඕන. දානයෙන් තමයි ආයුෂ වර්ණයේ සැපේ බලේ ස්වාමීන් වහන්ස ආයුෂයේ වර්ණයේ සැපේ බලය කියන කාරණා කෙනෙක්ට ලබා ගන්න නම් පිරිය යුතු දානය නැත්නම් තමන් විසින් ප්‍රගුණ කළ යුතු දානය ධර්ම දානයද ස්වාමින් වහන්ස? ධර්ම දානය නෙවෙයි.
ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්න නම් දානෙව දෙන්නෝ. දානය කියන්නේ ආහාර දාන. තේන්න මහා සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානය. කෙනෙක්ට ජීවිතේ කොච්චර උත්සාහ කළත් හැම වෙලාවෙම හැම දෙයකම පරදින ස්වභාවයක් තියෙනවා නම් එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය හින බවයි. එයා ඒක නැති කරගන්න නම් සංඝයා තුලින්ම දානය තුලින් මේක මතු කරගන්න ඕනේ නෝන. වෙන උත්සාහ වීරය කළා කියලා වෙන කාරණා වලින් ඒක ජය ගන්න බැහැ. මොකද දානෙමයි සත්වයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබලා තියෙන්නේ. දැන් කෙනෙක් අපි කියමු දෙන්නේ ඡන්ද ඉල්ලනවා කියලා. ඒ ඡන්ද ඉල්ලද්දි දැන් ඕනෑම කෙනෙකුට තේ හිතනවා නෑ මම මෙයාට ඡන්ද දෙන්නේ නැහැ කියලා. නමුත් අවසානයේ ඡන්ද දවසේදී ඔක්කොම ගිහලා එයාට ඡන්ද දෙනවා. එයි ඒ කෙනාගේ තියෙන ආයුෂ වර්ණයේ සැපේ බලයට එයාට දෙන්න හිතෙනවා නෝනා. තේන ඒකගේ පෞෂත්වය. ඒතොර ඒ පෞෂත්වයේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ඒ කටහඬේ තියෙන පෞෂත්වය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලේ. අපි හිතනවා නෑ මෙයාට ඡන්ද දෙන්නේ නැහැ කියලා. නමුත් අවසානයේ අපි එයාට දීලා මොකද ඒ එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ තියෙන වැඩි භාවය. ඒතොර ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ කුමක් නිසාද එයා ලැබුවේ? පෙර ජීවිතයේ දානේ නිසා. ඒ නිසා දානේම ඵලය තමයි නෝන මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ. ඒ නිසා මම නම් දකින්නේ මේ ජීවිතයේ කෙනෙක් දන් දෙන්නේ නැත්තම් එයා නිරේතුරුවම ලෙඩ රෝග වලට භාජනය වෙන කෙනෙක්. අපි කියමු කෙනෙක් දන් දෙන්න ලෝභයි කියලා. එයා ඒ දන් නොදීම නිසා රැස් කරන ධනයක් තියෙනවානේ. ඒ රැස් කරන ධනය අනිවාර්යෙන්ම එයාට බෙහෙත් තේත් වලට යොමු කරන්න වෙනවා නෝනා. තේනවාද? ඒක හේතුඵල ධර්මයක්. යමෙක් දන් දෙන්න අකමැති නම් දානීය උදෙසායි යොමු කරන්නේ නොදුන්නා වූ මුදල අනිවාර්යෙන්ම එයාට බෙහෙත් තේත් ලෙඩ රෝග වුන නිසා අනිවාර්යෙන්ම වේදන් කරන්න වෙනවා. ඒක හේතුඵල ධර්මයක්. මේ ජීවිතේදී ඒ කරන්නේ. නමුත් අතීතයේදී අපි දන් දීලා නැත්තම් ඊට අදාළවයි අපිට මේ දේ සකස් වෙන්නේ. අපි කළා වූ දේ ඵලයයි අපිට ලැබෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ දැන් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට මම අනුමෝදන් කරන සිතුවිලි කොහොමද මියගේ ඥාතීන්ට අනුමෝදන් වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ සිතුවිලි තරංග හරහද ස්වාමීන් වහන්සේ? නෑ නෝනා, දැන් අපි කියමු ඔබතුමියගේ ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ ආච්චිට කිසිම දෙයක් කරගන්න බෑ. ඇවිදින්නත් බෑ, සල්ලිත් නෑ, මොකුත්ම නැහැ. ආච්චි ඔබට කියනවා අනේ පුතේ මට හාමුදුරන්ට දානයක් දෙන්න ආසයි කියලා. ඉතින් ඔබ කරන දේ හා ස්වාමින් වහන්සේලාට ආරාධනා කරලා දැන් ස්වාමින් වහන්සේලා 19ක් වඩම්මල දැන් ඔබ දාන දෙනවා. ඔබ ආච්චිව ගෙනල්ලා මෙතන ඉස්සරහා වාඩි කරලා ආච්චිට දැන් බලන් ඉන්න සලස්සන. ඊට වඩා දෙයක් කැර කරන්න බැහැ. ඒතකොට අපි දානේ දීලා පින් අනුමෝදන් කරලා සියල්ල කරද්දී ආච්චි මේ දේවල් අහලා දැකලා බලලා මොකද කරන්නේ? සතුටු වෙනවා. ඒ සතුට නිසා ආච්චිට ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. ඕක තමයි පින කියන්නේ. වෙන දෙයක් නැහැ. ඔච්චරයි පින කියන්නේ. ඉතින් ඔබ පින් දුන්නොත් ඔබේ ඥාතියා പ്രേත ලෝකේ පරදත් රූප ජීවීව ඉන්නවනම් එයාගේ පින් ගන්න වෙලාවේ හිත ගැටෙන ස්වභාවයක නැත්තම් එයා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කර ගන්නවා. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ආත්මීය වෙනසක් කරන්න ලේසිකම නැහැ. ආත්මීය වෙනසක් කරන්න නම් එයා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ශක්තිය තියෙන්න ඕනේ. මොකද പ്രേතයා പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ ඊට අදාළව කුසල් සිත් මතු වෙන්නේ නැහැ. අකුසල් සිත්මයි මතුවෙන්නේ. අකුසල මූලයන් සකස් වෙනකොට එයාට ධර්මයක් මෙනෙහි කරගන්න තියෙන ශක්තිය හීනයි. ඒ නිසා වැටුණාට පස්සේ නෝනා ආත්මීය වෙනසක් කරගන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. එහෙමනම් හුඟක් වෙලාවට ඊට අදාළව පින් දෙන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි කියමු දැන් අපේ ඥාතියෙක් ඉන්නවා. දැන් ඒ කොහොම හරි දැනගන්නවා අපේ ඥාතියා ගෙදර ඉන්නවා කියලා. දැන් එයා අපේ තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. දැන් අපි ඇත්තටම මෙයා කෙරෙහි අනුකම්පාව. දැන් මෙයාට තුන් මාසේ දාන දුන්න, අවුරුදු දාන දුන්න, ඒත් මෙයා මෙතන ඉන්නවා. ඒකෝ තමන් දක්ෂ නම් තමන් මොකද කරන්න ඕනේ? තමන් හැමදාම ඔබට යාව පෙවුන විතර ඒගොල්ලෝ අපිව පේනවා. එයාට පේන්න නිරේතුරුවම අපි අනිත්‍ය සංඥා වඩන්න වෙනවා. තේන අනිත්‍ය සංඥා. මේ තාත්තේ මේ ඇස අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, මේ නාසය අනිත්‍යයි, මේ දිව මේ මනස අනිත්‍යයි. ඒ නිසා මේ ඇසෙන් දකින්න, මේ ඇස නිසා සකස් වෙන්න ආ වූ වේදනාවට බැඳෙන්න එපා. මේ ඉඩකඩම්, මේ දේපල, මේ ගෙදර, මේ වාහනය, මේ සියල්ලම වෙනස් වෙන දේවල්. ඒ නිසා වෙනස් වෙන දේ කෙරේ බඳෙන්න එපා. මේ වගේ අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් දිගින් දිගට පින් දුන්නොත් නෝන එයාට ආත්මීය වෙනසක් කරගන්න තියෙන අවස්ථා සකස් වෙන්න පුළුවන්. ඒ අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් පින් දුන්නොත් එයාට වෙනසකට යන්න ශක්තිය තියෙනවා. ඉන් මෙහා වර්තමාන පින් දෙන ක්‍රමය අනුව නම් නෝන ඒ මියගිය අයට පින් ගන්න තියෙන ශක්තිය හුඟක් අඩුයි. ඒගොල්ලෝ හුඟක් වෙලාවට පින්කම දවසේ ගැටෙන හිතෙන් තව තව අකුසල් කරගෙන තව තව පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා පින් ගන්න නම් අර වගේ අනිත්‍ය සංඥාව තුලින්ම වැඩෙන ආකාරයෙන් පින් දෙන්න ඕන. නිතරම අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් මේ දේපොළ වල අනිත්‍යභාවය, ඉඩකඩම් වල අනිත්‍යභාවය, මේවායි තියෙන අනිත්‍යභාවය, ඒවා කියමින් ඒවා ප්‍රකාශ කරමින් එයාට ඒ සංඥා වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න. එහෙම කළොත් ආත්මීය වෙනසකට යන්න
පුළුවන් මේවා කෙරේ තෘෂ්ණාව අඩු කරගන්න. ඉන් මෙහා නෝනා ප්‍රේත ලෝකෙට වැටුනහම ගැලවෙන්න තියෙන අවස්ථා නම් හුඟක්ම අඩුයි. කරු ස්වාමීන් වහන්ස දානයක් පින්කමක් කරන අවස්ථාවක අප ඒ සඳහා සම්බන්ධ කරගත යුත්තේ පින් කිරීමේ අරමුණක් සහිත අය පමණක්ද ස්වාමීන් වහන්ස? නෑ නෑ දරු ඕක අපිට හොයන්න බෑ. තව කෙනෙක්ගේ මනෝභාවය කොහොමද අපි හොයන්නේ? අර බුදුරයන් වහන්සේ කාලේ එක බමුණෙක් ඇවිල්ලා හැමදාම ජේතවනාරාමේ දහස් ගාණක් ස්වාමීන් වහන්සේලා ඉන්නෝ. මෙයා මූණු බලබල යනවා හැමදාම. ගිහිල්ලා ඔන්න 7-8 නමක් තෝරගෙන ගෙදර යනවා. තේන දැන් මෙයා බලන්නේ මොකද්ද? කවුද ඇස් දෙක පියාගෙන යන්නේ? කවුද බිම බලාගෙන යන්නේ? කවුද හෙමින් ඇවිදින්නේ? දැන් මෙයා මෙහෙම මෙහෙම ගිහලා හා ස්වාමීන් වහන්සේලා 8 නමක් 10 නමක් තෝයාගෙන හැමදාම ගෙදර එක්කන් යනවා දන් දෙන්න. බුදුරයන් වහන්සේ මේක බලන් ඉන්නවා. බුදුරයන් වහන්සේ දවසක් අහනවා මෙයා මේ මූණ බලබල හොය හොයනකොට බමුණ ඔබ මොකද්ද හොයන්නේ කියලා. බමුණ කියන ස්වාමීන් වහන්සේ මම රහතන් වහන්සේලා හොයනවා කියලා. බුදුරයන් වහන්සේ ඒ වෙලාව කියන බමුණ ඔබ කෙසේ නම් රහතන් වහන්සේ කෙනෙක් හොයන්නද දකින්නද කියලා. තේනද ඒ කෙසේ ඔබ කරන්නද? ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා ඔබ සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා. අපි කාගේවත් සීලය ගැන දුර්වලතාවයන් ගැන හිතන්න අවශ්‍යතාවයක් කියන්නේ නැහැ. බුදුරයන් වහන්සේ කියන්නේ සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියන කාරණය. එන අපේ පන්සලේ ස්වාමින් වහන්සේලා එක්කගෙන ගිහිල්ලා සංඝය ආරමුණු කරගෙන දන් දෙන්න. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී මේ කහපාට නූලක් විතරක් බැඳගත් කාසාය කණ්ඩකලාගේ ලෝකයක් එදාට එයා තමයි සංඝයා නෝනා. එයා ගිහි ගෙදරක ජීවත් වෙන්නේ. පන්සලක් නෑ ඒක ගෙදරක්. එයාගේ බිරිඳ ගෙදර ඉන්නවා, දරුවෝ ගෙදර ඉන්නවා. එයා මස් මාළු උයාගෙන කාලා අරක්කු බීලා තමයි ඉන්නේ. එයා තමයි ඉදා සංඝයා. කහපාට නූලක් තියෙනවා. එයාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාංගික කළ දන් දෙන්න කියලා. එයාටත් දානයක් සාංගික කරන්න කියලා පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඇයි එදා කාසාය කන්ටකේ සංඝයා බවට පත් වෙන්නේ? එච්චර දුස්සීලව ජීවත් වුණත් එයා තමයි නෝනා එදා සමාජයේ නිහලම සිල්වතා. එහෙනම් අපි ඒ තුලින් දකින්න ඕනේ සමාජයේ කොයිසා විනාශකාරී තැනක් පෙදාද කියලා. නේද? එහෙනම් නෝනා බුදුරජාණන් වහන්සේ කියනවා නම් කාසාය කන්ටකට සාංගික කළ දන් දෙන්න කියලා. කාසාය කණ්ඩකට දානයක් සාංගික කරන්න පුළුවන් කියලා අපි වර්තමාන ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ සංඝයා අරමුණු කරගෙන දානි දීලා එයින් ලබන්නා වූ ඵලය ලබන්න. අපි තේරුම් ගන්න ඕන තව එක කාරණයක්. බුදුරයන් වහන්සේ කාසාය කණ්ඩකට සාංගික කළ දන් දෙන්න පුළුවන් කියන්නේ ඇයි නෝනා? දානයේ තියෙන වටිනාකම නිසාමයි. දානයෙන්මයි සත්වයාට ආයුෂය, වර්ණය, සැපේ බලය ලැබෙන්නේ. ප්‍රේත ලෝකෙක ඉපදුනත් ප්‍රේත ලෝකෙදි ශක්තිමත් ප්‍රේතෙක් බවට පත් වෙන්නේ දානේ නිසාමයි පෙර ජීවිතේ දුන්නේ. තිරිසන් ලෝකෙක ඉපදුනත් තිරිසන් ලෝකෙ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්නේ ජීවන දානයන්ගේ ආනිසංස නිසාමයි. අසුර ලෝකෙක ඉපදුනත් අසුර ලෝකයේ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්නේ පෙර දානයන්ගේ ආනිසංස. ඒ නිසායි නෝනා සත්වයා කොතන ඉපදුනත් දුකට වැටුනත් අනේ එතන ඉහළම තැනක එයා උපතක් ලැබේවා කියන මහා කරුණාවෙන්මයි බුදුරයන් වහන්සේ කියන්නේ කාසාය කන්ටකට සාංගික කළා දන් දෙන්න කියලා. එදා බුදුරයන් වහන්සේ එහෙම නොකිව්වා නම් වර්තමානයේ මහජනතාව දායක පිරිස් වර්තමානයේ යම් යම් අඩුපාඩු තියෙන ස්වාමීන් වහන්සේලා දැකලා දන් දෙන්නේ නැහැ, ගැටෙනවා. මහා අර්බුදයක් එහෙනම් මතුවෙනවා. බුදුරයන් වහන්සේ මේවා දැකලා තමයි මිනිස්සයා දානෙන් දුර්වල වුණොත් අනිවාර්යෙන්ම ආයුෂ වර්ණය සැපේ බලේ දුර්වල වෙනවා. ඒ නිසා ආයුෂ වර්ණය සැපේ බලය දශමකින් හෝ වැඩි කරගන්නයි බුදුරයන් වහන්සේ කියන්නේ කාසාය කණ්ඩකටත් සාංගික කළ දන් දෙන්න කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කාසාය කණ්ඩකටත් සාංගික කළ දන් දෙන්න කියනවන් ඕනා අපි වර්තමානින කිසිම ස්වාමින් වහන්සේගේ වැරද්දක් දකින්න අවශ්‍යතාවය නැහැ. ගරු ස්වාමීන් වහන්ස, පුද්ගලික මිය ගියාට පසු සතිය, මාස 3 අවුරුද්ද වශයෙන් අපි කාලවක්වානු බෙදාගෙන පින්දහම් සිදු කරනවා. ඒ ආකාරයට දානමය කටයුතු සිදු කිරීම හරහා පින් අවශ්‍යම කෙනෙක් මේ මොහොතේ ඉන්නවා නම් ඒ මිය ගිය කෙනාට සිදුවන්නේ යම් අපහසුතාවයක් නේද ස්වාමීන් වහන්ස මේ ආකාරයට කාලවක්වානු බෙදා ගැනීම හරහා? නෑ, එහෙම බෙදීම බුදුරයන් වහන්සේ කොතනකවත් අපින මන්නම් දැකලා නෑ. මන් නොදන්නවාද දන්නේ නෑ. එහෙම මේ 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් කියන කාරණේ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයක් කියලා මම නම් දැකලා නෑ. මන් නොදන්න තැනක තියෙනවද දන්නේ නෑ. කෙනෙක් මැරුණාට පස්සේ ඉතින් දවස ගාන යාට පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒකත් ප්‍රශ්නයක් නෑ. නමුත් නෝනා බුදුරයන් වහන්සේ එකක් කියනවා, මලාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා කියලා නෝනා. මොකද මැරුණාට පස්සේ පින් ගන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. අනුන්ගේ පිනෙන් යැපෙන්න අවශ්‍ය නැති අර ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් ලබාගෙන මැරෙන්න කියලායි බුදුරයන් වහන්සේ කියන්නේ. එනිසා නෝනා කොයිම වෙලාවකවත් ඔය පින් ගන්නවා පින් දෙනවා ගැන අපි ඕනෑම ටික කතා කරන්නත් නරකයි.
මොකද එහෙම වුණොත් එතන පිහිටේ ඕක තියාගෙන මිනිස්සු මැරෙනවා මැරුණාට පස්සේ පින් ගන්න මම නම් නෝනා මැරුණාට පස්සේ පින් ගන්නවා කියලා දකින්න නම් හරිම දුර්ලභ තැනක්මයි එතන තියෙන්නේ අපි මේ හැමදාම පින් දෙනවා හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ කියලා නමුත් ඕක හරිම දුර්ලභයි නෝනා මොකද පල්ලෙහාට වැටුණාට පස්සේ පිනක් ගන්න පුළුවන් අර පරදත් රූප ජීවි ප්‍රේතයාට කියන කෙනාට විතරයි. එහෙම නැත්නම් ඔය රුක් දෙවියෝ බුම්මාට දෙවිවරු වගේ ඔය අය පින් දැකලා සතුටු වෙනවා. ඔය පන්සල් ආශ්‍රිතව ඉන්න අය ඉන්නවනේ. දෙම පන්සල් වල ඉන්නේ බෝධින් වහන්සේගේ එහෙම නැත්නම් ඔය නුග ගහේ එහෙම නැත්නම් ඔය කිරිගස් වල ඉන්න මේ ආලෝකමත් දෙවියෝ. තේනවා ඔය ආලෝකමත් දෙවියෝරු කියන්නේ ඔය පන්සල උපාදානය කරගත් උපාසකම්මල උපාසක සීයලා. දැන් ඔය සමහර උපාසකම්මල උපාසක සීයලා ඉන්නෝ ඒගොල්ලෝ හැමදාම පන්සල් යනවා. ඉතින් බෝධි පූජාව තියෙනවා අටවිසි පූජා තියෙනවා මේ සියල්ලම කරනවා. නමුත් මේගොල්ලෝ පන්සල උපාදානය කරගෙන ඉන්නේ නෝනා. ස්වාමින්වහන්සේ උපාදානය කරගෙන ඉන්නේ. ඒගොල්ලන්ට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. ඒ නිසා පන්සල උපාදානය කරන් ඉන්නවා. ඉතින් පෙන්ෂන් එක ගත්ත වෙලාවට පන්සලේ පහන් පැලක් හදනවා, එහෙම නැත්නම් බුදු මැදුරක් හදනවා, තාප්පයක් හදනවා, ඔය ඕවා හදලා ඕවත් උපාදානය කරගෙන ඉන්නවා. සංඝයා කියන තැන හිතන දක්ෂ නැහැ. පන්සලේ ස්වාමීන් වහන්සේ ගැන තමයි හිතන්නේ. සංඝයා කියන තැනට හිතන්න දක්ෂ නැහැ. ඉතින් මේ අය මෙහෙම ජීවත් වෙලා මැරෙන වෙලාවට නෝනා මැරෙන වෙලාවට එකපාර්ට් උපාදානය කරගන්නේ පන්සලේ හදපු පහන් පැල නැත්තම් තාප්පේ නැත්තම් මොකක් හරි එහෙම දෙයක්. එහෙම උපාදානය කරගත්ත ගමන් මැරිලා ගිහිල්ලා ඒ පන්සලේම කිරි ගහක ආලෝකමත් දෙවියෙක් වෙලා ඉපදෙනවා. ඉපදිලා දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මෙච්චර කම් පින්කම් කරලා සතුනවා. දැන් මොකද කරන්නේ? අනුන් කරන පින්කම දැකලා සතුටු වෙනවා. දැන් අපි කියමු මෙහෙම සතුටු වෙද්දි දැන් ඔන පිරිත් ගයක් තියෙනවා. පිරිත් ගෙදර යනකොට දැන් ස්වාමීන් වහන්සේලා පිරිතට වඩිනවා. යනකොට මේගොල්ලොත් යනවා ස්වාමීන් වහන්සේ පිටිපස්සේ. දැන් ආලෝකමත් දෙවිවරු පිටිපස්සෙන් යනවා. ගිහිල්ලා දැන් ඔන්න පිරිත් මණ්ඩපයේ උඩ නැත්තම් එතන කොහෙ හරි මේගොල්ලොත් ඉන්නවා. දැන් ඒ වෙලාවට තමයි කවුරු හරි ඡායාරූපයක් ගන්නේ. ඔය පුංචි පුංචි දිව්‍ය ආලෝක අපිට පේන්නේ සුදු පාට සුදු පාට. ඒ මේගොල්ලෝ ගිහිල්ලා අතන ඉන්නවා. ඊළඟට පිරිත් ඉවරලා පන්සල්ට ඇදී ආයිමත් මේගොල්ලෝ ගිහිල්ලා අර ගහට නැගලා ඉන්නවා. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ උපාදානය. දැන් මේ මොයි ගහට වෙනා පන්සල දිහා බලලා අනුන්ගේ පින් දැකලා සතුටු වෙවි ඉන්නකොට දැන් එයා හදපු පහන් පැල උපාදානය කරගෙන තමයි එයා ඉන්නේ. කවුරු හරි සල්ලිකාර මහත්යෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ මේ පහන් පැල මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේක අයින් කරලා මම ලොකු එකක් හදන්නම් කියලා. ඊට පස්සේ මේක අයින් කරනවා. අයින් කරනකොට අරය ගැටෙනවා. කේන්තියෙන් ද්වේෂයෙන් පුපුරනවා. පුපුරලා එතනින් ආයිමත් එයා තිරිසන් ලෝකයකට ප්‍රේත ලෝකයකට නිවෙකටත් වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රාථමික තැන් ඕනේ ඒවා. ඒ අය ප්‍රාථමික තැන් වලට ඒගොල්ලෝ පත් උනේ කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබුවේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් තිබුණේ නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වුණේ මැරෙන වෙලාවේ පන්සලයි උපාදානය වුණේ. එහෙම නැත්නම් මැරෙන වෙලාවේ පන්සලේ ස්වාමින් වහන්සේ උපාදානය. ඊට අදාළ වර පුංචි ආලෝකමත් පුංචි දෙවියෙක් වෙලා උපත්ති ලැබුවා. සතර පායෙම මිදුනේ නැහැ. ඉතින් අර වගේ දෙයක් එයා හදපු දේ උපාදානය කරගෙන දේ අයින් වෙනකොට ගැටෙනකොට අන්න ගැටෙන සිතින් ආයිමත් එයා සතර පායෙට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ප්‍රාථමික තැන් තියෙනවා. ඉතින් ඒ නිසා නෝනා අපිට කියන්න බෑ මැරුණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු වුණා නම් මැරෙන්න එපා. ඒකනම් එච්චර ලේසි කාරණයක්. දැන් හුඟක් අය උත්සාහ ගන්නේ මැරුණාට පස්සේ අනුන්ගේ පිනෙන් සතුට වෙන්න. තේන්න ඒක ලෝකේ අපිට කරන්න තියෙන දුර්ලභම දෙයක්. ඒ නිසා හැම වෙලාවම අපි උත්සාහ ගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මරණය ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය නිරතුරුවම ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න ගන්න අපි ධර්මයට ලං වෙනවා. අපි මරණය ජීවිතයෙන් ඈතට දාන්න ඈතට දාන්න අපි ධර්මයෙන් ඈතට ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආස්වාසය ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකින්න කියලා. මේ ආස්වාසය පල්ලෙහාට දානකොට මරණය කියලා දකින්න කියලා. ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරය මේ ආස්වාසෙත් ප්‍රාස්වාසයත් අතර තියෙන පරතරය කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. නමුත් නෝනා වර්තමාන සමාජයේ කිසිම කෙනෙක් මේ මරණය ගැන හිතන්න කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවම වශයෙන් දවසකට රැයට නිින්දට යන්න ඉස්සෙල්ලා පැය කාලක්වත් මම මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ කියන කාරණේ හිතන්න කියලා. මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල මැරුණාට පස්සේ මට මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතන්න කියනවා. මට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා. ඒ අය මැරුණා. ඒ අය මැරිලා මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල කොහේ ඉපදිලා ඇද්ද කියන කාරණේ
හිතන්න කියලා. ඒ නිසා මැරෙන්න පෙර ආතුවන ඕන නම් මරණය සැලසුම් කරගන්න කියලා. මොකද වර්තමාන සමාජයේ හැම දෙයක්ම සැලසුම් කරනවා. අධ්‍යාපනය ලබන්නේ කොහොමද? රැකියාවක් කරන්නේ කොහොමද? ගෙවල් දොරවල් හදන්නේ කොහොමද? විවාහය කරන්නේ කොහොමද? ධර්මමුණු පුරන් හදන්නේ කොහොමද? මේ සෑම දෙයක්ම සැලසුම් කරනවා, කළමනාකරණය කරනවා. නමුත් කිසිම කෙනෙක් මරණය කළමනා කරගරන්නේ නැහැ. මරණය ගැන හිතන්නේ නැහැ, මරණය සැලසුම් කරන්නේ නැහැ. සැලසුමකින් තොරවම මරණයට යනවා. ඔය සැලසුමකින් තොරව මරණයට ගියාය තමයි නෝනා ඔය සතර අපාය ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ සැලසුමක් තිබ්බේ නැහැ මරණය ගැන. හිතුවේ නැහැ. සැලසුමෙන් තොරව මරණයටපත් වුණා. අන්න සතර අපායට වැටුණා. ඒ නිසා නෝනා භයානක අනතුරුදායක බවගමන අපි ඉදිරියේ තියෙනවා. භයානක අනතුරුදායක බවගමන. සමහර මහත්තුරු ඉන්නව නෝනා කෝටිපති ප්‍රකෝටිපති ජීවිත ගත කරනවා. ප්‍රභු මහේෂාක ජීවිත ගත කරනවා. එයා මැරෙන වෙලාවේ එයාගේ පෙට්ටියට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. එයාගේ චිතකේ හදන්න ලක්ෂ ගාණක් වියදම් කරනවා. හත් දවසේ දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. නමුත් මේ මහත්තයා මැරෙන වෙලාවෙම එක්ක තිරිසන් සත්ත්වෙක කුසේ ඉපදිලා තියෙනවා. එක ඕපපාතිකෝ ප්‍රේතෙක් වෙලා ඉපදිලා තියෙනවා. එහෙම නැත්නම් නිරේ අර ගිනි ජාලාවක් මත ඉපදිලා තියෙනවා. අපි මෙහි පෙට්ටියට ලක්ෂ ගාණක් වියදම් කරනවා. චිතකෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. දන් දෙන ලක්ෂ ගාණක් වියදම් කරනවා. ඒ නිසා ඒසා භයානක බවානතුරක් අපි ඉදිරියේ තියෙනවා නෝන. මේ භයානක බවානතුර දකිද්දී අපි වඩාත්ම දක්ෂ වෙන්න ඕනේ මැරෙන්න පෙර මේ මරණය සැලසුම් කරගන්න. ඒ නිසා හැම කෙනෙක්ම දවසකට පැය කාලක්වත් අවම වශයෙන් හිතන්න ඕනේ මට මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ? උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය යටතේ මැරුණාට පස්සේ මම මොකද්ද වෙන්නේ? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන අර උතුම් ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. ඒ මරණ පහෙන් එකක් මම අත් කරගන්නේ කොහොමද කියන කාරණය මැරෙන්න ඉස්සෙල්ලා ජීවිතය තුලින් සැලසුම් කරගන්න ඕනේ. මොකද මේ ජීවිතයේ අවුරුදු 60ක් 70ක් වෙන්න පුළුවන්. මේ ලැබුවා වූ අවුරුදු 60ක 70ව ජීවිතේ අපි කාම ඡන්දයන් උදෙසාම යොමු කළොත් එම නැත්නම් මුදල් හම්බ කරන්න, ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, කීර්තිය ප්‍රශංසා තාන්නමාන උත්සාහ මියුම් කළොත් නෝනා ඒවා නිසාම අපි සතර පායන්ට වැටුනොත් කල්ප ගණන් දීර්ඝ වූ අනාගතයක් අපිට තියෙනවා. කල්ප ගණන් දීර්ඝයි. ඒ නිසා මේ අවුරුදු 60-70 අපි දක්ෂාකාරයෙන් ධර්මානුකූලව කළමනාකරණය කරගත්තේ නැත්නම් මේ අවුරුදු 60-70 නිසා කල්ප ගණන් දුගතියට වැටෙන්න ආව අවාසනාවන්ත බවට පත් වෙනවා. ඒ භයානක අනතුර අපි ඉස්සරහ තියෙනවා. ඒ භයානක අනතුර දැකලා අපි සද්ධාවෙන් පරිපූර්ණ වෙලා සීලයෙන් පරිපූර්ණ භාවයට පත් වෙලා නිරයතුරුම දකින්න ඕනේ නෝනා මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ කියන කාරණේ. මැරෙන්න ඉස්සෙල්ලා මරණය සැලසුම් කරගන්න. දවසට විනාඩි 5ක්වත් යොමු කරන්න අවම වශයෙන් මම මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතන්න. කර ස්වාමීන් වහන්ස, කර්ම රෝග කියලා කියන්නේ කිසිම අයුරකින් ඖෂධ වලින් සුවපත් නොවන රෝගද ස්වාමීන් වහන්ස? මෙහෙමයි, කර්ම රෝග කියලා කියන්නේ නෝනා පෙර කළා වූ අකුසල නිසා සකස් වෙන්නා වූ. දැන් මම ඉස්සෙල්ලා සුප්‍රබුද්ධ ගැන කිව්වනේ. ඉතින් සුප්‍රබුද්ධ මව් කුසෙන් ඉපදෙනකොටම කුෂ්ඨ රෝගී. ඒ කුෂ්ඨ රෝගී බවට පත්ුනේ ඇයි? අතීතයේ පසේ බුදුරජාන් වහන්සේට කළා වූ දරුණු චෝදනාවක් නිසා. ඒ වගේ නෝනා අපි අතීතයේ කළා වූ අකුසල නිසා සැදෙන්නා වූ බරපතල රෝගාබාධය තියෙනවා. පිළිකාව ගත්තොත් අකුසලයන් නිසාම සකස් වෙන රෝගයක්. අර්ශස් වගේ රෝග අනිවාර්යයෙන්ම සමේ රෝග අර්ශස් වගේ රෝග ඔය සුදු කබර ඒ වගේ රෝග බාධය අනිවාර්යයෙන්ම නොවන අතීතයේ කළා වූ අකුසල් වල විපාක කර්මයන්මයි. අපි සංසාරයේ අනුන්ට නිග්‍රහ කරලා අනුන්ට අපහාසයන් කරලා එවැනි තත්වයන් කළා සත්ව හිංසාවන් කළා සත්ව ඝාතනයන් කරලා රෝගීන්ට උපස්ථානය කරන්න නැතුව ඉඳලා අම්මා තාත්තාලාට උපස්ථානය කරන්න නැතුව ඉඳලා මොඳ එවැනි රෝග තීනයට සමච්චල් කරලා එවැනි හේතුන් නිසා එවැනි සකස් වෙනා වූ රෝගාබාධයන් තියෙනවා නෝන. ඉතින් සමහර අවස්ථාවලින් අපිටත් සමහරු ඇවිල්ලා කියනවා හාමුදුරනේ මෙච්චර බෙහෙත් කළා මෙච්චර විශේෂඥ වෛද්‍යවරු ළඟට ගියා තාම මේ ලෙඩේ හොඳ වුණේ නැහැ. ඉතින් එහෙමනම් අපි දකින්න ඕනේ ඒක කර්ම රෝගයක් හැටියට. කර්ම රෝගයක් හැටියට දැක්කට පස්සේ අපි කුසලයේ තුලින් අපි ඒක යටපත් කරගන්නවා. හැකිතාක් මෛත්‍රී චිත්තයන් වඩමින් හැකිතාක් බෝධි පූජා සිද්ධ කරමින් හැකිතාක් රෝගීන්ට උපස්ථානය කරමින් හැකිතාක් රෝගීන්ට ඖෂධ ධර්මයන් පූජා කරමින් හැවිදාක් මෛත්‍රිය කියන කාරණේ වඩමින් අපි නිරතුරුවම ඒ රැස් වෙන්නා වූ කුසල් බලයෙන් අතීතයේ අපින් වෙච්චා වූ යම් අකුසල් ශක්තියන් තියෙනවා නම් ඒවා යටපත් වේවා කියලා චිත්තයක් සකස් කරගන්න. එහෙම තමයි ඒවා යට කරගන්න තියෙන්නේ. නමුත් ඔය ඉත ඉස්සෙල්ලා අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි කෙනෙක් හිටියා. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ දා දානෙකට වැඩියා ගෙදෙට්ට. නමුත් ගෙදර ඔක්කොම හිටියා නංගි එළියට ආවේ නැහැ. ඉතින් අහනවා අම්මගෙන් කෝ නංගි කියලා. එතකොට කියන නංගිට බරපතල චර්ම රෝගයක් හැදිලා එළියට එන්න බෑ කියලා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බලනවා මේ අකුසල් විපාකේ මොකක්ද කියලා. එතකොට එයා දැකලා කියනවා
මේ එයා පෙර ජීවිතේ මේ රජ කෙනෙක්ගේ අන්තපුර බිසවක්. එතකොට මෙයා එක බිසවක් කෙරේ මේ දැඩි ආකාරයෙන් කිපිලා ද්වේෂය සකස් කරා. රජතුමා ඒ බිරිඳගේ මාලිගාවට යන දවසේ ඒ සේවකයින් දාලා ඒ ඇඳේ කහමිඩිය කාලා. ඒ නිසා ඒ දේවිය අප්‍රමාණ පීඩාවට පත් වෙලා. එහි අකුසල් විපාකය නිසායි මේ ජීවිතේ මෙයාට මේ ආකාරයෙන් චර්ම රෝගයක් වැළඳුනේ කියලා එයා දැක්කා. දැකලා ඊට පස්සේ එයා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා නැගිනියට කියන්න නැගිනියගේ තියෙන රත්තරම් බඩු විකුණලා. අනුන්ගේ සල්ලි අරන් නෙමෙයි. එයා ළඟ තියෙන රත්තරම් බඩු සියල්ලම විකුණලා ස්වාමින් වහන්සේලාට සංඝයාට දානශාලාවක් හදලා පූජා කරන්න කියලා. ඊට පස්සේ නැගිනියාගේ රත්තරම් බඩු ඔක්කොම විකුණලා දානශාලාවක් හදලා පූජා කරනවා. ඉන්පස්සේ නෝනා ඒක අතුරුදාන් වෙලා යනවා. ඒ චර්ම රෝගේ අහිමි වෙලා යනවා. එනිසා එවැනේ කර්ම රෝගයෙන් තියෙනවා නම් අපි බෙහෙත් කරලා හොඳ වෙන්නේ නැති රෝග බාධ තියෙනවා නම් ඒවා හුඟක් වෙලාවට කර්ම රෝග ගණයටයි වැටෙන්නේ. එවැනි දේවල් නොවනා කුසලයේ තුලින්මයි අපි යඩපත් කරගන්නේ. කුසලයේ තුලින්මයි. ස්වාමින් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අතීත කර්මයක් නිසා සොරුන්ගෙන් පහර කෑමට ලක්වනවා. ඒ ආකාරයට මුගලන් මහරහතන් වහන්සේට පහර දුන් සොරුන්ට ආනන්තරීය පාප කර්මයක් තුනාද ස්වාමින් වහන්සේ? ඒ අනිවාර්යයෙන්ම මේ ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්නේ නැති. ඒ නිසාම මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පානවානේ. ඒ පාප කර්ම නිසා. ඒ නිසා ඒගොල්ලන්ට ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ දැන් මුගලන් මහරහතන් වහන්සේ පෙර සිද්ධ වෙච්ච කුසල කර්මයක් නිසා සොරුන්ගෙන් පහර කා පිරිනිවන් පානවා. එම පහර දීමට සොරුණුත් සම්බන්ධ වෙලා ඒ සොරුණුත් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කර ගන්නවා. එහෙම තමයි ලෝකේ නෝනා. එක්කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් රැස් කරනවා. ඒක තමයි ලෝකේ කියන්නේ. මං කිව්වනේ තව නර්මදා නදියේ වැලි කැට සංඛ්‍යාවට වඩා බුදුරයන් වහන්සේලා පහළ වෙනවා කියලා. ඒසා ලෝකයේ දීර්ඝයි. ලෝකේ පවතින ඕනේ. සතර අපායන් පිරෙන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලවල එනකොට සතර අපායන් පිරෙනවා. බුද්ධෝත්පාද කාලේ එනකොට දිව්‍යතල පිරෙනවා. මේව පිරිපිරි මේව හිස් වෙවි. මේ ලෝකේ ගලාගෙන යනවා. ඉතින් ලෝකේ ගලාගෙන යද්දී මායයා ලෝකේ නිර්මාණය කරලා තියෙන්නේ කෙනෙක් අකුසලයක් කරනකොට විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් රැස් කරනවා. ඒතර අලුතෙන් අකුසලේ රැස් කරන්නේ කුමක් නිසාද? දුස්සීල භාවය නිසා. අදුස්සීල භාවය නිසා කෙනෙක් අකුසලයක් විපාක දෙද්දී තව කෙනෙක් අකුසලයක් ලෝකේ නිර්මාණය වෙලා තින්නේ එහෙමයි. ලෝකේ මේ ගලාගෙන යන්නේ ওই ක්‍රමයට තමයි. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අකුසලයක් විපාක දෙනකොට තව කට්ටියක් අකුසලයක් අත් කර ගන්නවා. ඉතින් ඒ නිසා දැන් ඒ අය අවීචියේ ඉන්නවා ඉතින්. තේරෙනවද? ඒක දුක් විඳලා ඉන්නේ නැති. ඉතින් ඒ වගේ තමයි නෝන ලෝකයේ ගොඩනැගිලා තින්නේ ඒකයි. ඒකයි බුදුරජාණන් වහන්සේගෙන් රූපය මායය හැටියට දකින්න කියලා. කොයි රූපේකුණත් අපිට ඒ තුලින් අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. හිත මායය හැටියට දකින්න කියන. සිත නිසා සකස් වෙන්නා වූ සිතුවිලි නිසා කොයි මොහොතේ අපිට අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ බුදු පුදට තබන බුද්ධ පූජාවට මම පූජාවේ අවසානයේදී කළ යුතු දේ අපිට පැහැදිලි කර දෙන ස්වාමීන් වහන්සේ. මෙහෙමයි නෝනා. දැන් අපි ඕක මානෝන ධර්මයේ තියෙන හුඟක් පල්ලෙහා තැන. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ බුද්ධ පූජාව තිබෙන්නේ නැහැ කවුරුත්. එදා දී බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඒ දහස් ගණන් දසදහස් ගණන් රහතන් වහන්සේලා හිටියා. ඉතින් මේ රහතන් වහන්සේලා එදා අද වගේ මේ ගෙවල් වලට දානෙට වැඩිය මිනිස්සු පන්සලට දාන ගෙනල්ලා දුන්නේ නැහැ. පින්දපාතෙම තමයි යැපුණේ. ඔය හැම ගම්මානයකටම ස්වාමින් වහන්සේලා ගෙදරකට යනවා දැන් ස්වාමින් උදේට දානෙට. ඒ නිසා ඕනෑම ගෙදරක නෝන හැමදාම උදේට ආහාර ලෑස්ති වුණා. මොකද අනිවාර්යෙන්ම කවුරු හරි ස්වාමින් වහන්සේලා වඩිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ස්වාමින් වහන්සේලාගේ මේ පින්දපාත චාරිකාව ක්‍රමක්‍රමී හීන වුණා. ඒගොල්ලෝ පන්සල් හදාගෙන ආරණ්‍ය හදාගෙන ඒවට දාන ගේන ඒ වගේ ක්‍රම වලට යොමු වුණා. දැන් යොමු වෙනකොට අර මිනිස්සු දැන් බලාගෙන ඉන්නවා හා ස්වාමීන් වහන්සේලා එන්නේ නැහැ. දැන් ඉතින් හැමදාම දැන් දන් දීලා පුරුද්දක් තියෙනවනේ මේගොල්ලන්ට. දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා පින්දපාත ටිකක් දෙන්න ස්වාමීන් වහන්සේ නම නැහැ. ඉතින් ඉන්පස්සේ තමයි මේගොල්ලෝ හදාගත්ත ආ වූ දානයේ අග්‍ර වූ කොටස බුදුරජාණන් වහන්සේට කියලා වෙන් කරන්න ලෑස්ති කරගත්තේ. එතෙක් බුද්ධ පූජාවක් කියන දෙයක් කොතනකවත් තිබිලා තියෙන එකක් මම නම් අහලා නැහැ. අර විදියට අර ස්වාමීන් වහන්සේලා ගෙවල් වලට එනවා දුර්ලභ වුණාට පස්සේ ඒගොල්ලන්ට මේ මුල් බත් කොටස කරන්න දෙයක් තිබෙන්නේ නැහැ දාන වේලට. ඒගොල්ලෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කියලා ඒක වෙන් කළා. ඔතනින් තමයි ওই සම්ප්‍රදාය පවත්වගෙන එන්නේ. ඒ නිසා නෝනා කවුරු හරි ඇවිත් දැන් බුද්ධ පූජාවට තියෙන එක කුමක්ද කරන්න කියලා ඔබ බුද්ධ පූජාව පූජා කළා නම් අස්කලාට පස්සේ එතන ආයිමත් කිසිම බුද්ධ පූජාවට සම්බන්ධ වූ දෙයක් නැහැ. ඉතින් බුදුපුරාණ වාසයේක පූජා කළා. පූජා කළා අයින් කළාට පස්සේ පිළිනු ආහාරයක් ඒක. ඒ නිසා ඒක නොනා වල්ලනවට වැඩිය සතෙකුට දාන එක සුදුසුයි. ඒ නිසා ඔබ ඒක කොයි වෙලාවකවත් සතෙකුට දානවද මිනිස්සෙක් කනවද යාචක මහත් එක් කනවද ඒව මුකුත් හිතන්න එපා. ඔබ මොකක් හරි තැනක් සූදානම් කරගෙන ඉන්න. ගේ පිටිපස්සේ හරි කොතන හරි තැනක්. කළු ගලක් උඩ හරි කොතන හරි. ඔබ පූජා කළා වූ බුද්ධ පූජා වස් කළාට පස්සේ ඒ කුඩට ගිහිල්ලා තියන්න.
ඒක කවුද කන්නේ මොනවද වෙන්නේ කරන්න හොයන්න යන්න ඕනේ නැහැ. ඒවා හොයන්න යන ප්‍රමාණයටම අපි අකුසල් සිද්ධ කර ගන්නවා. එක්ක සතෙක් කනවා දැක්කොත් සතත් එක්ක ගැටෙන්න පුළුවන්. මිනිස්සෙක් ගන්නවා දැක්කොත් මිනිස්සයත් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බුද්ධ පූජාව අස්කලාද ඒක කොහේ හරි හැමදාන දාන ස්ථිර නියත තැනකට තියන්න. කළු ගලක් උඩ තිබ්බොත් දැන් ප්‍රශ්නයක් නැහැ නේ. ඒක සුදුසු වෙනකන් ඔබ තිබ්බේ. ඒකට වෙනදී ඔබ හිතන්නේ නැන් එපා. ඒ නිසා මේ පිලුණු ආහාරයක් නිසාවත් අපි අකුසලයක් සිද්ධ කරගන්න යන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් දැන් අපි ඕකට ගැටි ගැටි හොයනවා නම් ඕන අපි මේ මොකද්ද මේ කරන්නේ පිලුණු වෙන ආහාරයක් උදෙසා අකුසල සිද්ධ කරගන්න. ඒ සමහරට ওই ප්‍රශ්නේ නිසා සමහර අය ස්වාමින් වහන්සේලාත් එක්කත් ගැටෙනවා. සමහර ස්වාමින් වහන්සේලා කියනවා නෑ ඔක සතෙකුට දාන්න කියලා. ඒතකොට එහෙම කියනකොට ඒකට අකමැති කෙනා අර ස්වාමින් වහන්සේත් එක්ක ගැටෙනවා. සමහර ස්වාමින් වහන්සේ කියනවා නෑ ඔක වල්ලන්න කියලා. ඒතකොට ඒකට අකමැති කෙනා අර ස්වාමින් වහන්සේත් එක්ක මොකක් මොකටද මේ දැන් මේ අකුසල් කරගන්නේ? පිළිනු ආහාරය උදෙසා. ඒතකොට යන අපි බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් මේක. ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ. ඔය ආහාරය කියන්නේ ප්‍රාථමික තැනක් නෝනා. උතන ප්‍රාථමික තැනක්. බුදුරයන් වහන්සේට පූජා කරන ආහාරයනේ මේ තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතය බුදුරයන් වහන්සේට පූජා කරන්න. ඒක තමයි මේ ලෝකයේ තියෙන සැබෑම බුද්ධ පූජාව. ඉතින් බුදුරයන් වහන්සේට ජීවිතේ පූජා කරනවා කියන්නේ ඒ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා කියන කාරණේ. ඉතින් එතෙන්දී නෝනා අපි ඒ තැන්වල රැඳිලා ඉන්නේ නැතුව අපි ඒවා තුලින් ශක්තිමත්භාවයේ ගොඩනගාගෙන ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට එන්න ඕනේ. දාන සීල භාවනා කියන තැනින් ඉස්සරහට ඇවිල්ලා සීල සමාධි ප්‍රඥා කියන තැනට අපි තාමත් ලෑස්ති වෙන්නේ දාන සීල දානය ගැනම හිත හිතා දානය ගැනම හිත හිතා ඔය ගැන තාම ගැටි ගැටි ඉන්නවා නම් ඕන අපි තාම ප්‍රාථමික තැනකයි ඉන්නේ තේන්න. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ බුද්ධ පූජාවට මොකද්ද වෙන්නේ කියන කාරණේ ගැන හිතනකොට ඔය ආහාරය කියන දේ පිළුණු භාවයක අනිත්‍යතාවයි කියලා දකින්න. ඒ දකින්න මොහොතෙම අපි විදර්ශනාවයි සකස් කරගන්න. ඉන් එහා අපි විතර්ක සකස් කරගන්නවා නම් ඒ සකස් කරගන්න සෑම විතර්කයක් ඔස්සේම අපි අකුසලයක් සිද්ධ කරගන්න. හෝරා කිහිපයක්ම අපටත් නොදැනී ගෙවි ගිහින් උන්වහන්සේට නික්ම යන්නට වෙලාව හරි. කොළඹින් බොහෝ දුර ඈත වනපෙතක බවුන් වඩමින් සත්‍යයේ සහනය සැනසීමේ සුවදායි බව සොයන උන්වහන්සේට අප සියලු දෙනා එක්ව පින් අනුමෝදන් කරමු. කිසිදු විපතකින් උන්වහන්සේට කරදරයක් නොවන්නට උන්වහන්සේ අපේක්ෂා කරන්නා වූ සත්‍ය ඉතාමත් ඉක්මනින් මුණ ගැසෙන්නට ඔබ වහන්සේට සිරස FM පන්සිල් මළුවේදී ධර්මය ශ්‍රවණය කරපු සියලුම දෙනාම හදවතින්ම පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරනවා ස්වාමින් වහන්සේ.